එතකොට අපි අපේ මධ්‍යම පළාත් ප්‍රශ්නපත්‍ර විවරණයේ දෙවෙනි කොටස තමයි පුතේ මේ ආරම්භ කරන්නේ. එතකොට පළවෙනි කොටස කලින් වීඩියෝ එකේදී අපි කරා, කලින් පන්තියේදී කරා. දැන් අද තියෙන්නේ අපේ දෙවෙනි කොටස. මේකේ අර ලස්සන විදියට තියෙන පුතේ මේක 1 සිට 3 දක්වා සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තමයි ප්‍රශ්නපත්‍රය සදාන් කරන්නේ. පුතාලට ප්‍රශ්නපත්‍රය වල ඇති අපේ මධ්‍යම පළාත් ප්‍රශ්නපත්‍රය නේද? රයිට්. එතකොට පළවෙනි ප්‍රශ්නේ මේකේ සඳහන් කරලා තියෙන්නේ තරු පන්ති ගැන. හරි, තරු පෙළලා තියෙන්නේ නේද? විභාගලාගෙනකොට තරු පේන්න ගන්නවා. දැන් තරු පන්ති ගැන තමයි මේකේ මුලින් සඳහන් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට. මොනවාද ඔයගොල්ලෝ තරු ගැන දන්නේ? දවල් තරු පායන කේ විතරයි දන්නේ. එහෙමද? මොනවාද තරු ගැන දන්නේ ඔයගොල්ලෝ? මොනේ? තරු ගැන. ඔව්. අපි දැන් ගත්තාම චූටි පැහැදිලි කිරීමක් කරලා අපි පේපර් එක කරමු. දැන් අපි ගත්තාම මේක පුතේ 14 වෙනි පාඩම 8 වසර. එතකොට අපි පෘථිවියේ ඉන්න පෘථිවිය කියන ගහලෝකෙ ඉන්න ජීවීන් තමයි අපි. අපි කාවටාද ගුරුත්වාකර්ෂණ බලයෙන් රැඳිලා ඉන්නේ? සූර්යා වටා. එතකොට සූර්යා කේන්ද්‍රකටගෙන ග්‍රහලෝක තියෙනවා පුතේ. ප්‍රධාන පිළිවෙලින් ගත්තොත් බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චුන්. ඔන්න ඔය විදිහට ආකාරයට ග්‍රහලෝක වට කරගෙන ග්‍රහලෝක මේ සූර්යා වටා කැරකෙමින් තියෙන්නේ. මෙහෙම සූර්යා වටා ග්‍රහලෝක කැරකෙන එකට අපි කියනවා පුතේ මොකක් කියලාද? පරිභ්‍රමණය කියලා නේද? පරිභ්‍රමණය කියලා කියනවා. අපිට සූර්යා කේන්ද්‍ර කොටගෙන සූර්යා වටා කට්ටිය කැරකීමක් වෙනවා. තම වටා කැරගෙන කොට අපි කියනවා භ්‍රමණය කියලා. භ්‍රමණය කියලා කියනවා. මේකට සාමාන්‍යයෙන් අපි ගත්තොතින් නැට්ටුවෙක්, මේකට උදාහරණයක් විදියට නැට්ටුවෙක් ගත්තොත් නැට්ටුවා තමා වටා කරගෙන අර වට යන්නේ. අර මේ කවුද උඩ රට විදියට අඳින්නේ දල්දා පෙරහැර යන්නේ කියලා. එයා තමා වටා කරමින් වටයක් කර තමා තමනුත් කරකෙනවා. කරකි 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 වටයක් යන්නේ. ආන් ඒ විදියට වගේ එක. පෘථුවිය කියන එක නා තමා වටේ තමාක්ෂයේ වටේ කරකෙනවා. ඒකට අපි කියනවා භ්‍රමණය කියලා. මේ සදා පුතේ අපිට පැය කියක් යනවද? තමා වටා කරගෙන පැය 24ක කාලයක්. පැය 24 කියන්නේ පැය 23යි මිනිත්තු 58ක් වගේ කාලයක් තමයි යන්නේ. ආසන්න ලෙස පැය 24ක කාලයක් තමයි ගත වෙන්නේ. පරිභ්‍රමණය සඳහා, ඊගේ සූර්යා වටා ගමන් කිරීම සඳහා 365ක කාලයක් නැත්නම් අවුරුද්දක කාලයක් ගත වෙනවා කියලා අපි කියනවා. හරි. ඉතින් ඔය වචන දෙක හොඳට මතක තියාගන්න පුතේ, ඕක අහන්න. හරි. ඊට පස්සේ මේ තරු රටා වලට ආවට පස්සේ අපි තීන පුතේ මෙන්න මේ වගේ තරු රටා කීපයක්. මොනවාද? ඔරායන් තරු රටාව කියලා එකක් තියෙනවා. ඊට පස්සේ පුතේ තව මොනක්ද? ඔරායන් තරු රටාව තියෙනවා. මල් කුඩා වලස. කුඩා වලස. එයා කිව්වහම අපිට තව එක්කෙනෙක් මත වෙන කවුද? මහා වලස. තරු රටාව තව තමනත් තරු රටා ඈ බල දකුණු කුරුසිය තරු රටාව තව මහබල්ල තරු රටාව තව තමනත් තව කියන් චටි කියන් ටටක් ගාල කිය න්යා මිතුන තරු රටාව නා. ඔය විදියට තරු රටා අපිට දැක ගන්න පුළුවන් පුතේ. විශාල ප්‍රමාණයක් තියෙන විශාල කොට විශාල නැහැ. අපිට පේන තරු හුඟක් තියෙනවා. ඒ වලින් අපි අර මිනිස්සු ඈත අතීතයේ මිනිස්සු මේ තරු රටාවලට මේ නම් දීලා තියෙන්නේ. හරි, මේ තරු රටාව ඇත්තම නම ඕක නෙමෙයි. මේ මිනිස් විසින් හදාගත්ත එක නෙවෙයි තියෙන්නේ. එතකොට මේක තියෙන්නේ සෑහෙන දුරේ. සාමාන්‍යයෙන් අපි කියන පුතේ මේ තරු රටා තියෙන්නේ මොන කොච්චර දුරකින්ද? කිලෝමීටර් මීටර කොච්චරද? ආලෝක වර්ෂ. ආලෝක ආලෝක වර්ෂ වල දුරින් තමයි තියෙන්නේ. ආලෝක වර්ෂ වල දුරින් තමයි ඔය තියෙන්නේ. හරි. එතකොට ඉතාමත් දුරක්, ලොකු දුරක් තමයි පුතේ ආලෝක වර්ෂයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි ආලෝක වර්ෂයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආලෝකයේ තප්පරයකට යනවා කොච්චරද? කිලෝමීටර ලක්ෂ 3ක් යනවා. කිලෝමීටර ලක්ෂ 3ක් යනවා තප්පරයකට. ආලෝක වර්ෂයන්නේ ආලෝක වර්ෂවලින්මයි.
තප්පරයකට මෙච්චරක් යනවා. එතකොට විනාඩියට කොච්චරක් යනවද? තප්පරයකට මෙච්චරයි විනාඩියකට කොච්චරද කියලා 60න් වැඩි කරන්න ඕන. නේද? තප්පර 60ක් විනාඩියයි. විනාඩි 60ක් පැයයි. පැය 24ක් දවසයි. දවස් 30ක් මාසයයි. මාස 12ක් අවුරුද්දයි. හරි. ඔන්න ඕක සුළු කරාම එනාගේ තමයි මොකක් කියන්නේද? ආලෝක වර්ෂයක් කියන්නේ. මේ පාඩම් කරන්න ඕනේ නැහැ. තේරුණාද? තප්පරයකට ආලෝකයේ ගමන් කරන දුර 3 වැඩි කිරීම 10 8යි. මේ මේ යගේ විතරක් පුතේ. මේ යගේ කියන්නේ කිලෝමීටර 103ක්. එන්නේ 1 2 3 4 5යි. මොනවාද කිලෝමීටර? මෙන්න මේ රවුම් කරපු වගේ විතරක් දුර මෙන්න මෙච්චරයි කිලෝමීටර වලින්. කිලෝමීටර 103ක්. කොහෙද තියෙන්නේ නේද? දුවම් මේනේ. කොට ඒ වගේවා තප්පරයකට මෙච්චරක් යනවා විනාඩියකට මෙච්චරයි පැයකට මෙච්චරයි පැය 24කට මෙච්චරයි කියන්නේ දවසකට මෙච්චරයි දවස් 30ක් තියෙනවා 30ක් තියෙනවා මාසෙට මාස කීයක් තියෙනවද අවුරුද්දට 12ක් තියෙනවා 12ක් ඔන්න ඔය ආකාරයේ දුරක් තමයි පුතේ ආලෝක වර්ෂයක් කියලා කියන්නේ ඕන්න පැත්තකින් දාගෙන තියාගන්න වෙන්නේ නැහැ හොඳේ එන්නේ නැහැ විභාගෙට නිකන් අර ඔයගොල්ලන්ගේ දැනුමර තමයි ඔය කතාව කිව්වේ ඒකට ආලෝක වර්ෂ වලින් තමයි මේ තරු රටා පිහිටලා තියෙන්නේ අපිට තියෙන ඇතින් තියෙන ඒවා හරිද ඒ වගේම දැන් අපි හිතනවනේ මහ බල්ලා තරු රටාව දකුණු කුරුසියේ තරු රටාව ඔයගේ තරු රටා තියෙන මහ බල්ලා කුඩා වලස ඒ වගේව තියෙනවනේ කොරායෙන් තරු රටා මේවල තරු රටා ඔක්කොම එකම මට්ටමකින් නෙමේ තියෙන්නේ මේවා සෑහෙන දුරෙන් තියෙන හැබැයි අපි බලන්නේ දුරින් දන්නේ ඒ නිසා මොකද වෙන්නේ අපිට මේව එකම තලයක තියෙනවා කියලා පේනවා දැන් අපි කියමුකෝ හරක් රංචුවක් කියලා දුර ඈත හරක් රංචුවක් ඉන්නවා අපිට පේනවා ඇත්තටම මේ හරක් ඉන්නේ එක පේලියට එක එක ළඟ කියලා. හැබැයි ළඟට ගියාට පස්සේ දෙනවා ඉතමත් දුරින් මේ කට්ටිය ඉන්නෝ කියලා. ඔයගොල්ලෝ බලන්නකො ඉස්කෝලේ දුර බැලුවට පස්සේ ළමයි පිරිසක් ඉන්නෝ නම් පිටුනේ කෙරවල එක ඔක්කොම එක ළඟ ඉන්නවා කියලා හිතෙන්නේ. හැබැයි ළඟට ගිහින් බැලුවහම තමයි තේරෙන්නේ මේ කට්ටිය දුරින් දුරේ ඉන්නෝ කියලා. ඒ වගේ තමයි පිටේ තරු රටාවල ওই තරු පිහිටලා තියෙන්නේ. හරි. රයිට්. රයිට්. එතකොට මෙතන ඔයගොල්ලන්ට පුතේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා තරු රටා කීපයක් ගැන. R S T U V W වලින් තරවටා කීපයක් ඕගොල්ලන්ට මෙතනදී පෙන්නලා තියෙනවා. හරි. මේකෙ පුතේ අපෙන් අහනවා මෙහි ඇති S තරවටාව හඳුනා ගන්න කියලා. මොකද්ද මෙහි තියෙන S තරවටාව? මොකද්ද? අර නිකයි යාළුවෝ වගේ නේද? මිත්‍රයෝ වගේ. එහෙනම් මෙහි තියෙන S තරවටාව තමයි පුතේ මොකද්ද? S තරවටා මිතුන. මිතුන තරවටාව තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ පළවෙනියට. හරි ඊට පස්සේ තියෙනවා U රාශියේ දක්නට ලැබෙන U කියන්නේ කවුද සිංහයා ඉන්න එක නේද U රාශියේ දක්නට ලැබෙන දීප්තිමත් තරුව මොකක්ද කියලා මොකද පුතේ දීප්තිමත් තරුව රයන්නේ ඉන්නේ රයන්නේ කියන්නේ රයන්නේ කො දාන බල රෙගියුලස් හරි ඔය තියෙන දා නිම කවුද පුතේ ඉන්නේ U දෙමි රෝමිලා කන් දෙක U මේකෙන් අහන්නේ මෙම රාශිය දක්නට දීප්තිමත් තරුව මොකක්ද කියලා කවුද රෙගියුලස් රෙගියුලස් කියන කෙනා තමයි ඉන්නේ මෙයා ඉන්නේ මොන මෙවෙකේද මේ විදියට තියෙන මොකද්ද පුතේ සිංහ රාශිය නේද සිංහ රාශිය හරි සිංහ රාශිය නේද ඔකේ කින්න එකිනා ඉන්නේ රයිට් ඊට පස්සේ තියෙනවා දුරේක්ෂයේ නිරීක්ෂණය කළ විට තරුවක් හා ගහලාවක් දිස්වන ආකාරයේ වෙනස කුමක්ද කියලා මොකක්ද පුතේ දුරේක්ෂයේ නිරීක්ෂණය කරන විට තරුවක් හා ගහලාවක් දිස්වන ආකාරයේ වෙනස පුතේ අපිට සාමාන්‍යයෙන් අපි ඉර දිහා බලනකොට අපිට සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ ගෝලාකාර විදියට හැබැයි අපි ගහලාවක් දිහා බලද්දී ටිකක් පැතලි ස්වභාවයක් වගේ තමයි තියෙන්නේ ඔන්න ඕක තමයි වෙනස ලියා ගන්න උත්තරේ 3 තරුව තාරකාවක් නැත්තම් තරුවක් අපි ගත්තොත් ඒ වගේම දීප්තිමත් තරු ගත්තාම දීප්තිමත් ගෝලාකාර වස්තු ලෙස දිස්වෙනවා ගෝලාකාර වස්තු ලෙස දිස්වෙනවා
හරි මේක මෙසර විභාගෙට එනවා හරි විභාගෙට එනවා ඒකයි සර් මේ මෙච්චර කරන්නේ හැබැයි ගහලෝකයක් ගහල කොහොමද තැටියක් ලෙස තමයි දිස්වෙන්නේ තැටියක් ආකාරයට දිස්වේ මේක අර ගෝලාකාර දීප්තිමත් දීප්තිමත් ගෝලාකාර ලෙස තමයි පේන්නේ. ඒ කියන්නේ යාට ආලෝකයෙන් ඉපදවන්න පුළුවන් නිසා. ඉපදවන්න පුළුවන් නිසා. හරි. ලස්සට හදා ගන්න පුතේ. කැමරාව ඔප් වුණා. හරි. රයිට්. හරිද? මේක ඔපන් වුණේ හරි රයිට් හරි එතකොට තුන්වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා කොපස් පත්‍රේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයෙන් අපෙන් තුන්වෙනි එක හරි හතරවෙනි එකෙන් අහනවා පෘථුවියේ ඍතු විපර්යාස ඇතිවීම කෙරෙහි බලපාන එක්සාධකයක් වන්නේ සිරක්ෂ අක්ෂ කක්ෂ තලයට ආනතව පැවතීමයි අනෙක් සාධකය මොකක්ද කියලා අහන ඍතු පැවතීම කියන්නේ පුතේ ඔය වසන්තය ගිම්හානය සිසිර ඍතුව ශීත ඍතුව ඔය විදිහට ඍතු තියෙනවනේ අපේ ඍතු හතරකට බෙදෙනවා හැබැයි ලංකාවේ අපිට දැක්කන්න විදියක් නැහැ. ඇයි අපිට ලංකාවට දැක්කන්න විදියක් නැත්තේ? අපි සමකේ ආසන්න රටක්. සමකේ ආසන්න කියන්නේ සමකේ ඔස්සේනේ සූර්යයා ගමන් කරන්නේ පුතේ. සමකේ ඔස්සේ තමයි සූර්යයා ගමන් කිරීමක් කරන්නේ. සූර්යයා යන්නේ ওই තලයේ ඔස්සේ. ඒ නිසා අපිට අවුරුදු පුරාම ඒකාකාර හිරු රශ්මියක් තියෙනවා. හැබැයි මේ සමකෙන් ඈතට යන්න ඒ කියන්නේ යුරෝපා රටවල් වලට යන්න ඒ කියන්නේ උඩ රටවල් වලට යන්න පහළ රටවල් සහ උඩ රටවල් වලට යන්න මොකද වෙන්නේ ඒගොල්ලන්ට ඍතු විපර්යාසයක් තියෙනවා වසන්ත සමයේ කියයි ගිම්හානයේ කියයි ඔන්න ඔය විදියට සිසිර ඍතුව නේද ඔය විදියට ඍතු විපර්යාසයක් ඒගොල්ලන්ට තියෙනවා මේකට තියෙන අනිත් හේතුව මොකක්ද එකක් තමයි පුතේ මොකක්ද තමන්ගේ අක්ෂය වටා කැරකීම නේද අනිත් එක මොකද්ද පෘථුවිය පරිභ්‍රමණය වීම පෘථුවිය පරිභ්‍රමණය වෙන්නේ මේ වගේ එකකනේ මොකක්ද මෙහෙම සූර්යයා නම් හරි පෘථුවිය පරිභ්‍රමණය වෙන්නේ මෙන්න මේ ආකාරයේ හරි ගියද ඒක මෙහෙම ඔන්න ඔයගෙක මොකද්ද මේක ඉලිප්සාකාර මාර්ගයක් නේද ඉලිප්සාකාර මාර්ගයක තමයි මේක පරිභ්‍රමණය වෙන්නේ. එතකොට මෙතන තියෙන දුර සහ මෙතන තියෙන දුර එක දුරක්. අපි කියමුකෝ x කියලා. ගණන් හදනව නේද? එහෙම xy දාලා හදනව නේද? දැන් දන්නවනේම? ඔව් x කියලා කියමුකෝ. මේ තියෙන දුර මොකද්ද පුතේ? y. මේ තියෙන දුර y. ඒ කියන්නේ මෙන්න මේ කාලවලදී සාමාන්‍යයෙන් මාර්තු ජුනි වගේ කාලවලදී මොකක්ද වෙන්නේ? අපි සූර්යයා ළඟ ඉන්නේ. හැබැයි ඔය ටිකක් සැප්තැම්බර් අගෝස්තු වගේ කාලවලදී මොකද වෙන්නේ? ඒ වගේ කාලවලදී අපි දුරට යනවා. හරි දැන් අපිට හොඳටම ඉරේ හොඳ රශ්මියක් තියෙන අප්‍රේල් ළඟ වෙනකොටනේ අප්‍රේල් මැයි වගේ ළඟ වෙනකොට ඊට පස්සේ ටික ටික ඔක්තෝබර් දෙසැම්බර් පතේ පැතිවලට යනකොට යන්න මාසට යනකොට ශීත ඍතු මේ වෙනවා. හරි අපිට ඒක ලොකු බලපෑමක් නැහැ. අපිත් එහෙමනේ. අපේ රශ්මි කාලයක් තියෙනවා ටිකක් සෞම්‍ය කාලයකුත් තියෙනවා. අර පැහැදිලිව ඍතු වෙනසක් නෑ හැබැයි ඔන්න ඔය වගේ ඉලිප්සාකාර මාර්ගය කියන නිසා තමයි
ඔය අපිට ඍතු වෙනස තවත් පැහැදිලිව පේන්නේ. ඒකට හේතු උත්තරේ තමයි මොකද පුතේ? පෘථුවියේ පරිභ්‍රමණය. හතරනේ හතරවෙනි උත්තරේ පෘථුවි පරිභ්‍රමණය. පෘථුවේ පරිභ්‍රමණය. හරි. ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ අපෙන් මෙහෙම. දිශාව හඳුනා ගැනීමට භාවිතා කරන මෙහි නොමැති තරු රටාව කුමක්ද කියලා. දිශාව හඳුනා ගැනීමට පාවිච්චි කරන්නේ මොන තරු රටාවද පුතේ? දකුණු කුරුසිය නේද? දකුණු කුරුසිය නැත්තම් කුඩා වලසා. තරු රටාව තමයි අපි භාවිතා කරන්නේ. කුඩා වලසා තරු රටාව තමයි පුතේ අපි බලාගන්නේ. මොකක්ද අපේ දිශාව සොයා ගැනීමට භාවිතා කරන තරු රටාව? හරි, ටක් ගාල හදාගන්න. රයිට්. හරි, ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි, තව මේ වල තරු රටා ගැන තව චුට්ටක් කියා දෙන්න තියෙනවා, මේ ටික අපි හදාගෙන ඉමුකෝ. ඊට පස්සේ තියෙනවා සූර්යාගේ දෘශ්‍ය ගමන් මග දෙපස පිහිටි තෝරාගත් තරු පන්ති 12 හඳුන්වන නම කුමක්ද? මොකද්ද? රාශි චක්‍රය. වෙරි ගුඩ්. රාශි චක්‍රය. රාශි චක්‍රය කියලා කියන්නේ. රාශි චක්‍රය කියලා අපි කියන. හරි, රයිට්. ඔන්න ඕකේ පුතේ. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මෙන්න මේ කතාව. මේ ටික හරිනේ. හරි. ඔහොම ගත්තාම දැන් අපි කියනෝනේ තරු රටා තියෙනවා නේද? රාශිචක්‍රය අර මේවා තියෙනවා, ඔය සෙට් එකක් තියෙනවා කියලා. හරි. දැන් අපි ගත්තාම රයිට් මෙන්න මෙහෙම කතාවක් ඉගෙන ගන්න ඕනේ. දැන් අපේ තරු රටා ගත්තාම අපිට තරු රටා විදියට පුතේ මිතුන එක තියෙනවා, හත්දින්න තියෙනවා නේද, මහබල්ලා තියෙනවා, ඔය විදියට තියෙනවනේ. මෙන්න මේ තරු රටා වලින් මේගොල්ලෝ තියෙන්නේ කොහොමද, තියෙන්නේ මොන පැතිවලද කියලා සරල අවබෝධයක් ගන්න ඕනේ. සරල අවබෝධයක් ගන්න ඕනේ. හරි, සරල අවබෝධයක් ගන්න ඕනේ. දැන් අපි කියමුකෝ මහබල්ල තරු රටාව කියලා. එතකොට මහබල්ල කිව්වහම නිකන් ඔළුවට දාගන්න මහබල්ලා ගෙදර බල්ලද? මහබල්ලා නිකන් සීරියස් වගේ. මහබල්ල සීරියස් නේ, ගෙදර ඉන්න ලොකුම බල්ල ගත්තොත් මොකද වෙන්නේ? පොර එන සීරියස් එකේ ඉන්නවා, කවුරු තාව ටෝක් කරන එන්න එපා කියලා බුරනවා. කොට මහබල්ල සීරියස්. මහබල්ල සීරියස්. සීරියස් නිසා අපි මූට කියනවා අහසේ තියෙන කවුරු අහසේ තිබෙන මොකද්ද? දීප්තිමත්ම තරුව. මහබල්ලගේ තියෙන සීරියස් භාවය. මහබල්ලගේ තියෙන සීරියස් භාවය තමයි අහසේ දකින්න පුළුවන් දීප්තිමත්ම තරුව වෙන්නේ. මේක ෂෝට් නෝට් එකක් විදිහට දාගන්න. හරි, මේ ලියන ටික ෂෝට් නෝට් එකක් දාගන්න. ඕක පේපර් එකට අදාළ වෙන්නේ නැහැ. හරි, රයිට්. ඊට පස්සේ අපි දන්නවා පුතේ තව තරු රටාවක් තියෙනවා. මෙන්න මේ තරු රටාව කවුද? ඔගොල්ලෝ කෝ යාළුවෝ දෙන්නෙක් වගේ. මිතුන නේද? මිතුන තරු රටාව. කවුද මිතුන? මිතුන තරු රටාව. මිතුන් තරු රටාව ගත්තාම පුතේ, හරි, එයාගේ ඉන්නේ කවුද? මිතුන කියන්නේ යාළුවෝනේ. නිකන් මොකද්ද? පොලොස් වගේ නේද? පොස් පොලොස් තෙල් ඒ වගේ. මිතුන එකේ ඉන්නේ පොලක්ස් කියන ප්ලස් කියන තාරකාව තමයි ඒකේ
තින දීප්තිමත්ම තරුව කියලා අපි හඳුන්වන්නේ. දීප්තිමත් කියන්නේ මෙයාගේ දැන් තරුවට සෙට් එකක් තියෙනවනේ මෙන්න මේ විදිහට ඉන්නවනේ මෙයාකා. ඔන්නෝම ඉන්නවනේ. හරි. මෙයාගේ තියෙන දීප්තිමත්ම තරුව තමයි අපි හඳුන්වන්නේ මෙන්න මේ හරියේ තියෙන එක්කනාව. කවුද? මේක අඳගන්න අවශ්‍යතාවයක් නැහැ. පොලක්ස් කියලා අපි හඳුන්වනවා. මේ තමයි මිතුන තරු රටාවට අදාළ වෙන්නේ දීප්තිමත්ම තරුව වෙන්නේ. හරි. ඊට පස්සේ ඉන්නවා පුතේ අපිට දැක ගන්න පුළුවන් ඌෂඹ තරු රටාව. ඌෂඹ. ඌෂඹ කියන්නේ හරක නේද? ඌෂඹ තරු රටාව. තරු රටාවක් තියෙනවා. ඒක ඌෂඹ තරු රටාව. ඒකිනේ ඩයල් එක කවුද? ඒකිනේ පුතේ ඇල්ඩෙබරන්. ඒකිනේ තරු රටාව තමයි ඇල්ඩෙබරන්. ඇල්ඩෙබරන්. තරු රටාව කවුද? ඇල් ඩේ බ රන්. ඇල්ඩෙබරන් තරු රටාව තමයි ඒකේ ඉන්නේ. ඌෂඹ තරු රටාවට අදාළව ඉන්නේ ඇල්ඩෙබරන් තරු රටාව. මේකෙදි මේ ඇල්ඩෙබරන් කෙනෙක් කෙනා පුතේ මේ උෂඹයාගේ නැත්නම් හරක වගේනේ අපි කියන්නේ. එයාගේ ඇස් ආසන්නේ රතු පාටින් තියෙන තරුවක් මේක. හරි. මෙයා ගත්තාම මේ උෂඹ කියන්නේ හරකනේ. එයාගේ ඇස තමයි මේ තරුවේ නිරූපණය කරන්නේ. ඇස. මේක රතු පාට හුරු කියලාත් කියනවා. රතු පැහැති තරුවා නේද? යාගේ ඇස නිරූපණය කරන රතු පැහැති තරුවක් තමයි මෙන්න මේ ඇල්ඩෙබරන් කියලා කියන්නේ. යන්නේ කලයකින් පේන එකක් කියලා කියයි. ඔය තැනින් තැන ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි සුපුරුදු පරිදි සිංහ රාශියේ කෙනාව දන්නවා පුතේ. සිංහ රාශියේ ඉන්නේ අපි කලින් ලිව්වා කවුද? සිංහ රාශියට අදාළව ඉන්න දීප්තිමත්ම තරුව තමයි රෙගියුලස් කියලා කියන්නේ. රෙගියුලස් කියලා කියන්නේ. හරි. රෙගියුලස් කියලා කියන්නේ සිංහ රාශියට අදාළව තියෙන දීප්තිමත්ම තරුව. ඊට පස්සේ අපි මේව කරගන්න යන්නේ පුතේ. කවද? මහබල්ලා. මහබල්ලා ඉන්න තරු රට. මේකේ තියෙන විශේෂත්වය තමයි. මේකේ තියෙන විශේෂත්වය තමයි පුතේ. මොකද තියෙන විශේෂත්වය? උතුරු දිශාව සොයා ගන්න පුළුවන්. උතුරු දිශාව සොයා ගැනීමට. උතුරු දිශාව සොයා ගන්නට පුළුවන්. මෙන්න මේ මහබල්ලා කියන තරු රටාව. මහබල්ලා කියන තරු රටාව අපි නම් කරනවා පුතේ සප්ත ඉෂි කියලා. ඒ වගේම නගුල කියන නම් වලින්ද අපි මේක හඳුන්වනවා. මේක හඳුන්වන තවත් නම් තියෙනවා. මොකක්ද? සප්ත ඉෂි සහ නගුල. නගුල කියලත් අපි මේ මහබල්ලා තරු රටාව හඳුන්වනවා.
මහබල්ලා කියනකොටම මහබල්ලා කියනකොටම තව බල්ලෙක්ව මතක් වෙනවා. හරි, කවුද? කුඩා බල්ලා. කුඩා බල්ලා, කුඩා බල්ලා මතක් වෙනවා. කුඩා බල්ලා ගේ තව රටාවේ තියෙන පුතේ මොන තාරකාවද? ද්‍රව තාරකාව. කවුද ඉන්නේ? ද්‍රව තාරකාව. ඒකටම කියන පුතේ පොලාරිස් කියලා. පොලාරිස් කියලා. හරි. මය පුතාලා ටික ඕගොල්ලෝ පටලවා ගන්න තැන තමයි මෙන්න මෙතන. ඕගොල්ලෝ පටලවා ගන්න තැන තමයි මෙන්න මේ පොලාරිස් සහ පොලොක්ස් කියන එක. මෙන්න මේ පොලාරිස් කියන එක සහ මෙන්න මෙතන තියෙන පොලොක්ස් කියන එක. පොලොක්ස් කියන එක. හරි, ඒක පටලවා ගන්න එපා. මිතුනේකට තමයි පොලොක්ස් කියන එක එන්නේ. පොලාරිස් කියන එක එන්නේ ද්‍රව තාරකාවටම තමයි. එයා තියෙන්නේ කුඩා බල්ලා තුල. පැහැදිලි? ඔන්න ඔය ටික ඔයා මතක තියා ගන්න ඕනේ පුතේ. මොකක්ද තරු රටාව? ඒ තරු රටාවේ තියෙන දීප්තිමත්ම තරුව මොකක්ද? මොකක්ද හඳුන්වන නම කියන එක හොඳට මතක තියා ගන්න ඕනේ. ඕක තමයි වාට පැටලෙන්න ගන්න. ඕක තමයි වාට පැටලෙන්න ගන්න. තව දකුණු කුරුසිය ගාව තියෙනවා පුතේ තරු දෙකක්. දකුණු කුරුසිය ගාව, දකුණු ගාව තියෙනවා තව එකක්. මොකක් තියෙන්නේ? තරු රටා දීප්තිමත් තරු දෙකක් තියෙනවා. දීප්තිමත් තරු දෙකෙන් වඩා ඈතින්ම තියෙන තරු අපි හඳුන්වනවා මොන සෙන්චුර කියලාද? මොන සෙන්චුර කියලාද? මෙහෙම මෙහෙම මෙතන ගන්නවා. හරි, මොන සෙන්චුර කියලාද ගන්නෙ? ඇල්ෆා සෙන්චුර කියලා අපි ඒ තරු රටාව හඳුන්න ගන්න. ඇල්ෆා සෙන්ටෝරි. පැහැදිලි නේද? පේනවද පැහැදිලි? ඇල්ෆා සෙන්ටෝරි කියලා කියන. පැහැදිලිව පේනවා? අඩුයි නේ. අය මන් ලියන්න. අපි කියන පුතේ ඇල්ෆා සෙන්ටෝර කියලා. ඇල්ෆා, ඇල්ෆා සෙන්ටෝර, සෙන්ටෝර. සෙන්චූර් කියලා කියන්නත් පුළුවන්, සෙන්ටෝර් කියන්නත් පුළුවන්. අර ඉංග්‍රීසි වර්ඩ් එකේ තියෙන්නේ චූරි ටෝරි දෙකම කියවෙනවා. හරි, ඇල්ෆා සෙන්ටෝර් කියලා කියනවා. ඒක දකුණු කුරුසයේ තරු රටාව තුල තමයි පුතේ තියෙන්නේ. ඊට ඈතින් තියෙන්නේ වඩා තරු දෙකක් තියෙනවා. ඒ තරු දෙකෙන් වඩා ඈතින් තියෙන්නේ මේ ඇල්ෆා සෙන්ටෝරි කියන තරුව. ඒක තමයි පුතේ කියන්නේ. ඒක කියන්නේ පෘථිවියට අපිට ආසන්නෙම තියෙන තරුවක් කියලා කියනවා. හරි, අපිට ආසන්නෙම තියෙන තරුවක් කියලා ඔක කියනවා. හරි, ඔන්න ඔක තමයි තරුවල තියෙන සීන් කෝස් එක. බලන්න නැවත අපි ගත්තාම මුලින්ම අපි කතා කරේ මහබල්ලා. මහබල්ලාගේ ඉන්නේ කවුද? සීරියස් කියන තරු රටාව. එයා තමයි තියෙන දීප්තිමත්ම තරුව වෙන්නේ. ඊට පස්සේ අපි මිතුන් තරු රටාව ගැන කතා කරා. පොලක්ස් කියන දීප්තිමත්ම තරුව තමයි යාගේ තියෙන. දීප්තිමත්ම කෙනා නෙමෙයි, ඒ තරු රටාවේ තියෙන දීප්තිමත්ම කෙනා. ඊට පස්සේ අපි කතා කරා මේ උෂම තරු රටාව. ඒකේ ඉන්නේ කවුද? ඇල්ඩෙබරන් කියලා. ඒ උෂමයාගේ ඇහැ, ඇහැයින් තමයි ඒක නිරූපණය කරන්නේ. ඒ තරු රටාව තරුව පුතේ ඒ දීප්තිමත්ම මේ ඇල්ඩෙබරන් කියන තරුව රතුපාට උරුවේ කියලා කියනවා. රයිට්. ඊට පස්සේ සිංහ රාශියට අදාළව තියෙන දීප්තිමත්ම තරුවක් තමයි රෙගියුලස් කියලා කියන්නේ. ඒ වගේම අපිට උතුරු දිශාව හොයා ගැනීමට අපි භාවිතා කරන තරු රටාව තමයි මහබල්ලා කියලා කියන්නේ. මේ මහබල්ලාගෙන් තරු රටාව හඳුන්වනවා සප්තේශි කියලා සහ නගුල කියලා. ඒකොට මහබල්ලා මතක් වෙනකොට මතක් වෙන කුඩා කුඩා බල්ලව
පුතේ මතක් වෙනවා. එතකොට එතනදී ආ බල්ල නෙමෙයි වලස. හරි. එතන බල්ල නෙමෙයි වලස. කිව්වේ නෑ නේ ඔගොලු. බල්ලයි වලසයි පටලවා ගත්තා නේ පාර. sorry ඈ. එතන පුතේ ඇහිලා වලසා මහා වලසා කුඩා වලසා බල්ල කියලා දෙලි. කුඩා වලසා. හරි හරිද? කිව්වේ නෑ නේ කවුරු. බලමු කියලා තියෙනවද දන්නේ නෑ. महावलसाइकेलवरुडावलसावलसाइनवरतमेंगानेवरतमेंगानेवरतमेंटारोलारिस කියලා කියනවා. ඔන්න ඔය තමයි තරු රටා ගැන තියෙන්නේ. එසේ රාශි චක්‍රයේ කීපයක් මතක තියා ගන්න හොඳයි. දැන් ගන්න ඕනේ කටක රාශිය, කටක සිංහ, මේෂ, ධනු, තුලා, උච්චික, ওই කන්‍යා, ওই විදිහට තියෙනවනේ. ඒකේ කීපයක් 12ම ලියන්න එන එකක් නෑ. මතක තියා ගන්න කීපයක්. මතකයි ඉන්නේ තින් ඕක. හරි. ඊට පස්සේ අපි යනවා පුතේ මේකේ අනිත් කොටසට B කොටසට. හරි. ඒකේ තියෙන්නේ මිනිස් සමේ රූප සටහනක්. හරි. අපි B කොටසට යන්නේ B කොටස ගැන කතා කරනකොට සම ගැන කතා කරන්නේ. අපි කතා කරාපු තේ සම ගැන අපේ පාඩම් වලදී. ඒ වගේම අපි සාකච්ඡා කරා සමට අමතරව තව කොහෙද? කොහෙද කතා කරේ? වකු ගැඩ ගැන කතා සම වකු ගැඩු ගැන ඊට පස්සේ අපි ස්ථාය පද්ධතිය ගැන අපි කතා කරා. මේ සම ගැන කතා කරනකොට හරි සම තමයි අපේ තියෙන විශාලම අවය අවය වන්නේ. සාමාන්‍ය පුතේක බර කිලෝග්‍රෑම් 4.5ක් කියලා කියනවා. සමේ ගමකම ඝනකම 1ක් 2ක් අතර කියනවා මිලිමීටර්. හරි. ඒක එච්චර මතක තියාගන්න අවශ්‍ය නැහැ. විශාලම අවය අවය කියලා මතක තියාගන්න. රයිට්. මේ සම ගත්තාම සම පුතේ මොකද්ද? අපිචර්මයේ සහ චර්මයේ කියලා කොටස් දෙකක් තියෙනවා. මේ අපිචර්මයේ කියන එක තමයි පිටතින්ම තියෙන්නේ. පිටතින්ම තියෙන්නේ අපිචර්මයේ කියන එක. මේකේ සෛල ස්තර කිහිපයක් තියෙනවා. මේකේ පිටතින්ම තියෙන ස්තර පිටතින් තියෙන ඒවා පුතේ අජීවී කියලා කියනවා. ඒ කියන්නේ මේ අපි ඕගොල්ලෝ නානකොට කුටුව වල වාඩි ගන්නකොට මේ අත ඇතිල් වෙනකොට මොකද වෙන්නේ? මේ අපිචර්මයේ තියෙන පිටතින් තියෙන දැන් අපිචර්මයේ කිව්වොත් මෙහෙම කියලා මේ වගේ ප්‍රමාණයක් කියලා මේ පිටතින් සෙට් එකක් තියෙනවානේ. අන්න ඒවා අජීවී කියලා කියනවා. මේ හරියට එනකොට ඒවා ජීවී සෛල බවට පත් වෙනවා. මේ හරියට එනකොට ජීවී සෛල බවට පත් වෙනවා. මෙන්න මේකේ මේ අපිචර්මයේ ගත්තාම උඩ තියෙන සෙට් එක අජීවී කිව්වට යට තියෙන කට්ටිය ජීවී කියනවනේ. අන්න ඒ ජීවී කොටසෙ පුතේ තියෙනවා මොනවාද? මෙලනින් වර්ණකය නිපදවන සෛල. මෙලනොසයිට් නැත්තම් මෙලනොසයිට් මෙලනොසයිට් වලින් තමයි මෙලනින් කියන වර්ණකය නිෂ්පාදනය කරන්නේ. අපිචර්මයේ තියෙන අපිචර්මයේ පහළ ස්තරවල උඩ ස්තරවල තියෙන අජීවී සෛල ඒවා අපි නානකොට අරේ මේ යනකොට මෙහිම අත එහෙම වැදිනකොට සෛල 10ක් 20ක් 30ක් අතර විසිකලා යනවා. චර්මය කියන්නේ අපිචර්මයට පහළින් තියෙන ඝනකම් ස්තරයක්. ඝනකම් ස්තරයක් ඒක. හරි. මේ ඝනකම් විස්තරයේ තුල පුතේ බොහෝ දේවල් තියෙනවා. මොනවාද තියෙන්නේ? ඒකේ තියෙනවා මොනවාද? ස්නායු අග්‍ර. ස්නායු අග්‍ර කියන්නේ ස්නායු අන්ත කියන ඒවා තියෙනවා. ඒ වගේම පුතේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි තියෙනවා. ඒ වගේම ග්‍රන් ඒ වගේම පුතේ තියෙනවා මොනවාද?
සුවේද ගාන්ති දහරි දානේව සුවේද ග්‍රන්ති සුවේද ග්‍රන්ති තියෙනවා ඒ වගේම රෝම සියුනිකා කියන්නේ රෝමයා කට ගන්න තැන පේනෝ නේද මෙතන පේනෝනේ රෝම සියුනිකා තියෙනවා රෝම සියුනිකා තියෙනවා ඒ වගේම පුතේ මේකේ තියෙනවා රුධිර කේශ නාලිකා රුධිර කේශ නාලිකා මේකේ සඳහන් වෙලා තියෙනවා හරි හරි සාමාන්‍ය සමක් අඳින්න නම් එන්නේ නැහැ සමක් තිබ්බම ඒකේ තීන දේවල් නම් කරන්න කියලා නම් කියාවි ඒ නිසා සම කියන එක හොඳට බලාගෙන යන්න දැන් මේ සමය ගත්තාම දැන් මොන එකකින් හරි පුතේ අපිට වැඩක් තියෙන්නේ පැය සමය කෘත්‍ය කෘත්‍ය මොනවාද කෙටියෙන් කිව්වොතින් සමය කාර්යය මොනවාද සමය කාර්යය ඕගොල්ලෝ දන්න මොනවාද අර විටමිනයක් හදන මොනවාද පුතේ හදන්නේ විටමින් එක විටමින් ඩී නිෂ්පාදනය නේද විටමින් ඩී නිෂ්පාදනය කරන තව මොනවාද කරන්නේ සම විටමින් ඩී නිෂ්පාදනය කරන ඒ වගේම පුතේ තව මොකද්ද ආරක්ෂා පටලයක් ලෙස ක්‍රියා කරනවා නේද අපේ ආරක්ෂාවට නැත්නම් ආරක්ෂක ආවරණයක් ආරක්ෂක ආවරණයක් ආරක්ෂක ආවරණයක් ලෙස කටයුතු කරනවා ඒ වගේම අපේ දේහ උෂ්ණත්වයට යාමනය කරනවා දේහ උෂ්ණත්වය පාලනය කිරීම කියන්නේ යාමනය කිරීම යාමනය කිරීම හරි දේහ උෂ්ණත්වය යාමනය කිරීමට දායක වෙනවා පේනෝ නේද සර් කියන ඒවා අපේ හරි රයිට් ඒ වගේම පුතේ දැන් අපිට කවුරු හරි මෙහෙම ඇල්ලුවට පස්සේ දැනෙනවද දැනෙන්නේ නැත්නම් ලේඩක් හොඳේ ගිහින් බෙහෙත් ගන්න හරි එතකොට මොකද්ද සංවේදී අවයවයක් ලෙසත් ක්‍රියා කරනවා මොකක්ද සංවේදී අවයවයක් ලෙස සංවේදී අවයවයක් ලෙස ඒ වගේම මොනවාද දහඩිය පිට වෙනවද ඔයගොල්ලන්ට ඔව් දැනුත් මේ ස්ටුඩියෝ එකේ ඉන්නකොට ලයිට් අහෙන් මෙන් ගහනකොට දාඩිය වගේ මගේ මටත් දාඩිය හරි මේ එහෙම දාඩිය දානවා දාඩිය දානකොට අපේ ඇඟේ ඉපදවන දේවල් තමයි මේ යන්නේ හරි ජලය පිට වෙනවා වැඩිපුර මොනවාද පුතේ තව බහිස්රාවී අවයවයක් ලෙස නැත්නම් බහිස්රාවී කාර්යයක් සිදු කරනවා. තව මොකක්ද අපිට කරන්න මෙයා බහිස්රාවී කාර්යය. බහිස්රාවී කාර්යයක් ඉටු කිරීම. ඕගලන් දැන් මේක දැන් එකපාරට දැකලා මෙන්න මොංගල් වගේ වෙලා යනවා. වාට මොංගල් වෙනවද? අවුලක් නැහැ නේ මෙහෙම දැම්ම කියලා නේ. එකතන ලිව්වා කියලා. දැන් පිළිවෙලට ආවනේ එතකොට මැදින් මැදින් මේ වීඩියෝ එක කවුරු හරි මැදින් මැදින් බැලුවොත් මෙයාව එලිම අංගුවට දාන්න වෙනවා හරි එහෙම තියෙන මොනාද මේ මම හැබැයි මෙහෙම තමයි ආසදිය හරි අමන්නේ නෑනේ නේද එතකොට දැන් අපි සමගත්තාම මෙන්න මෙහෙමයි කතාව සමේ කතාව ඔන්න මුල සිට අගට සමගත්තාම සාමාන්‍යයෙන් ස්කන්ධය 4.5ක් වෙන එකක් ඒක සාමාන්‍යයෙන් අපේ සමේ ඝනකම් පුතේ මිලිමීටර 1ක් 2ක් අතර ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ සමගත්තාම කොටස් තුනක් කොටස් දෙකකට බෙදෙන ප්‍රධාන වශයෙන්ම අපිචර්මයේ චර්මයේ කියලා. කොට අපිචර්මයේ කියන එක තමයි පුතේ පිටතින්ම තියෙන්නේ. ඒ අපිචර්මයේ පිටතම සෛල ස්තරය ගත්තාම ඒක අජීවී. සාමාන්‍යයෙන් ගැලවිලා යන එකක්. ඊට පස්සේ ඒක ඇතුළට එන්න ජීවී සෛල තියෙනවා. මේ අපිචර්මයේ තියෙන මෙලනොසයිට් කියලා జాතියක් ඒකෙන් මෙලනින් කියන වර්ණකේ නිෂ්පාදනය කරනවා. මේ මෙලනින් කියන වර්ණකේ වැදගත් වෙන්නේ මොකද්ද? අහිතකර ෆාරජම් මුල කිරණ. ඒක වැදගත් වෙන්නේ මොකටද? අහිතකර පාරජම්බුල UV කියන්නේ
පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා වීමට වලින් ආරක්ෂා වීම ආරක්ෂා කිරීම හරි එතකොට දැන් අපේ කට්ටිය ලංකාවාසී දින කට්ටිය ක්‍රීම් එකක් ගාලා පොත්ත සුදු කරගන්නවා හරි නේද වැඩි සුදු ළමයි කමන්නේ නැහැ හොඳේ පොත්ත සුදු කරගන්න යන ළමයි ඉන්නේ හරිනේ වැඩි තීන මෙලනින් ටිකක් අයින් කරලා ඊට පස්සේ පිළිකාකාරක පිළිකාසයිල අරමේව වර්ධනය වෙලා එන්න පුළුවන් හරි රහිතකර පාරජාමුල කිරණ වලින් ආරක්ෂා කිරීමට තමයි මේ මෙලනින් වර්ණකය වැදගත් වෙන්නේ එතකොට අපි චර්මයට පල්ලෙහැන් තියෙන පුතේ ගණකම් විස්තරයක් ඒකට අපි කියනවා චර්මය කියලා මේ චර්මය තුළ විවිධ දේවල් තියෙනවා මොනවාද රුධිර කේශනාලිකා ස්නායුවන්ත ස්නේහස්රාවී ග්‍රන්ථි සුවේද ග්‍රන්ථි රෝමසීවනිකා රුධිර කේශනාලිකා මේ වගේ දේවල් තියෙනවා ඒක ගණකම් විස්තරයක් මේ අපි චර්මයටත් පල්ලෙහැන් පුතේ තවත් විස්තරයක් තියෙනවා මොකක්ද තියෙන්නේ ඒක අදස් චර්මය කියලා කියනවා අදස් චර්මය කියලා කියනවා ඒක තියෙන්නේ චර්මයට පහලින් සාමාන්‍යයෙන් අපේ මේද තැම්පත් වෙන්නේ අපේ මේද තැම්පත් වෙන්නේ මේද තැම්පත් වීම සිදුවන්නේ මෙන්න මේ අදස් චර්මය තුළ සාමාන්‍යයෙන් කියනවා ගැහණු කට්ටියගේ මේදේ මේදේ තැම්පත් වෙන්නේ අදස් චර්මය හුඟක් තැම්පත් වෙනවා කියලා පිරිමි කට්ටියගේ ඒ තරම් තැම්පත් වෙන්නේ නැහැ තැම්පත් වෙනවා ඒ තරම් තැම්පත් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ගැහණු කෙනෙක් ඇල්ලුවහම පස්සේ අර එන සොෆ්ට් මේ සොෆ්ට් ගතිය තියෙනවා නිකන් බෝල ගතිය සොෆ්ට් ගතිය අන්නේක හේතුව තමයි මේ අදස් චර්මයේ මේද වැඩිපුර තැම්පත් වෙලා තිබීම. හරි ඊට පස්සේ සමේ කෘත්‍ය ගත්තාම ඒක විටමින් D විටමින් D නිෂ්පාදනයට දායකත්වයක් දක්වනවා. ඒ වගේම පුතේ ආරක්ෂක ආවරණයක් ලෙස ක්‍රියා කරනවා. නැත්තම් කෙලින්ම අපිට ඇහිලා සුදු ජීවීන් ඇටැක් කරන්න පුළුවන්. අපේ හැමහිඳ බාධකයන්නේ නේද? ඒ වගේම දේහයේ උෂ්ණත්වය පාලනය කරනවා. හරි ඒ වගේම පුතේ සංවේදී අවයවයක් ලෙස අපිට මොනවා හරි දේවල් දැනෙනවා නටක් ගාලා ඒ වගේම බහිස්රාවි කාර්යයක් ඉටු වෙනවා කියන්නේ දහඩිය වගේ දේවල් දාන හරි right දැන් බලන්න ප්‍රශ්න තුනයි නේ අහලා තියෙන්නේ අපරාධ ඉච්චර කිව්වේ නේද ප්‍රශ්න තුනයි අහලා තියෙන්නේ බලන්න A හා B කොටස් නම් කරන්න දැන් කියන්නේ A කියන්නේ මොකද්ද A කියන්නේ අපි චර්මය B කියන්නේ චර්මය ඉරස් තියෙනවා සමෙන් ඉටුවන එක් කාර්යයක් ලියන්න. හරි කාර්ය සෙට් එකම ලියුව කැමති එක 10 20 ගණන් කරලා ලියා ගන්න ඇති. ඊට පස්සේ තියෙනවා සමේ වර්ණය සඳහා හේතු වන වර්ණකය කුමක්ද කියලා. මොනවාද පුතේ වර්ණකය? මෙලනින්. මෙලනින් කියන වර්ණකය. මේසරි විභාගයට ලකුණු අනුවට වඩා ගන්න ඇති වෙනවා ඇති. එඩිට් තියන හඳ ආඩම් කරන්න දැන් හරි රයිට් ආ ඊට පස්සේ අපි යනවා මදුරුවාගේ ආත්මය සුවාගෙන මදුරුවාත්මයක් සුවාගෙන යන්නේ මේ කියනවා වෙන්න මෙහෙම එකක් මොකක්ද කියන්නේ සුහුඹුල් නමයි ලස්සන නේද සුහුඹුල් රුමේෂි ඊට පස්සේ B B එකව දාලත් නැහැ. ඔන්නෝම එකක් තියෙනවා. හරි. රයිට්. දැන් මට මේක මේ ප්‍රශ්න මොනවද තියෙන්නේ? මේක අහලා තිනවා මදුරුවාගේ ජීවන චක්‍රයේ අසම්පූර්ණ සටහනක් පහක් දැක්වේ AB අවදි නම් කරන්න කියලා තියෙනවා. එසේ ජීවන චක්‍රයේ එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවදි පැවතීම හඳුන්වන්නේ කුමන නමකින්ද? බාහිර වෙනස්කම් හරි අර ඉගෙන ගත්තේ රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණය විදිහට හඳුනගත්තේ ඒ වගේ මොකක් හරි එකක් බත් දන්නේ අපි තාම අර්ධ රූපාන්තරණය පෙන්වන ගුහාශිත වාසය කරන කෘමි සතෙකු නම් කරන්න
වඳවීමේ චර්තනයට මුණ පැති කැස්පෑ වගේ ජීවන චක්‍රයේ සංවේදී අවධියක් ලියන්න. ඉච්චරයි දෙකෙන් අහන්නේ. ඊට පස්සේ ඊට පස්සේ තියෙන්නේ B කොටස ඒකේ සංගීත එකක් සංගීත කෑල්ලට පස්සේ. හරි දැන් තියෙන්නේ අපිට තියෙන්නේ පුතේ මෙන්න මේ සීන් එක. සීන් කෝස් එක ගැන තියෙන්නේ. හරි. බලන්න හොඳට ප්‍රශ්න තුන කියවයි. ඇසරුත් කිව්වා ඔගලොත් කියවයි. ඒ වගේම වතුරුත් බොන්න හොඳේ. නැත්තම් ඊයේ කිව්වා වගේ වකුගඩට ෂොට් එක හම්බ වෙනවා. දීපල්ල වතුර ටික. අර වතුරු පිළා දුවන්න එපා බාත්รูම් එකට වතුරු කිව්වස අරකයි මේකයි කියලා. හරිද? හරිනේ. දැන් ඔන්න මං කියා දෙන ටයිම් එක. රයිට්. දැන් ওই ප්‍රශ්න ටික අමතක කරන්න මෙන්න මේක කතාවක් යන. හරි අපි 8 වසරේදී ඉගෙන ගත්ත පුතේ 8 වසර 12 වෙනි පාඩමේදී මෙන්න මේ පාඩම ඉගෙන ගන්නවා මොකක්ද ජීවන චක්‍ර ගැන. ජීවන චක්‍ර ගැන ඉගෙන ගන්නකොට අපි සමනලයාගේ ජීවන චක්‍රය, මදුරුවාගේ ජීවන චක්‍රය, පළතුරු මැස්සා ඔය විදිහට ජීවන චක්‍ර කීපයක් මේව කරා. ඊට පස්සේ කැරපොත්තාගේ ජීවන චක්‍රය, ඊට පස්සේ කෙම්බාගේ ජීවන චක්‍රය සමනලයා කිව්වනේ ඔය විදිහට ජීවන චක්‍ර ගැන ඉගෙන ගත්තා. මේකෙදි ගත්තාම මෙන්න මේ විදිහට හතරක් තියෙනවනම් මේ විදිහට හතරක් තියෙනවනම් අපි කියනවා පුතේ එයාගේ ජීවන චක්‍රය හරි පැහැදිලි ජීවන චක්‍රයක් කියලා. හරි. එතකොට සාමාන්‍යයෙන් සුහුඹුල් මදුරුවා මෙතන මදුරුවාගෙන් මම පැහැදිලි කරන්නම්. මේකෙදි සුහුඹුල් මදුරුවා. ඒ කියන්නේ ওই වැඩිහිටි මදුරුවා. ඒ මදුරුවා මොකද කරන්නේ? එයා ප්‍රජනනය කරනවා. මදුරුවෙක් ප්‍රජනනය කරන්නේ මොනවලින්ද? මිත්‍ර වගේ බැටවුද? මදුරු පැටියක් දානවද? මිත්‍ර දාන. නිසා සුහුඹුල් මදුරුවා වතුර තියෙන තැනක මොනවද දාන්නේ? බිත්තර දා. ඒ බිත්තර ලොකු වෙලා කීටය හැදෙනවා. ඒ කීටය තමයි අර පණුව වගේ දඟලන්නේ. අන්න ඒ කීටය. ඒ කීටයගෙන් හැදෙනවා කවුද? ඒ කීටය සුහුඹුල් මදුරුවා ඉන්නවා. ඒකෙන් බිත්තර එනවා. බිත්තර වලින් හැදෙනවා පුතේ කීටය. කීටයගෙන් හැදෙනවා පිලව. මදුරු පිලව දැක්ලා තියෙනවා. එයා පුතේ අර මෙහෙම පිලව කියන්නේ අර පණුව වගේ දඟලන එක්කිනා නෙමෙයි. එයා නිකන් වතුරෙන් උඩට වගේ ඉන්නවා නිකන් වෙලා. එයා එහා මෙහා දඟලන ඩයල් එකක් නෙමෙයි. හරි. එතකොට සුහුඹුල් මදුරුවා, බිත්තර, කීටයා, පිලව සහ සුහුඹුල් මදුරුවා ඔන්න ඔය විදිහට තමයි මේක මේ විදිහට තමයි ගමන් කිරීමක් ලක්වන්නේ. හරිද? එතකොට මෙයාගේ මේ මුළු ජීවන කාලය තුල විවිධ අවධිවලදී එයාගේ රූපය වෙනස් වෙනවා. මෙයාගේ විවිධ අවධිවලදී යාගේ රූපය වෙනස් වෙනවා. ඉතින් අපි ඕකට කියනවා රූපාන්තරණය කියලා. රූපාන්තරණයක් කියලා කියනවා. හරි. මොකක්ද? මෙයාගේ ජීවිතයේදී සම්පූර්ණ ජීවිත කාලයේදී විවිධ අවධිවලදී විවිධ ස්වරූපයක් එයා පෙන්නනවා. මේ නිසා අපි කියනවා එයා රූපාන්තරණයක් පෙන්නනවා කියලා. හරිද? ඒ වගේම සමහර කට්ටිය මෙන්න මේ විදියට රූපාන්තරණයක් පෙන්වුවට සමහර කට්ටිය වෙනස් විදිය රූපාන්තරණයක් පෙන්වනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් කැරපොත්ත වගේ කෙනෙක් කැරපොත්තත් පුතේ කැරපොත්තත් දාන්නේ බිත්තර. ඒ බිත්තර වලින් එන එක්කෙනාට කියන පුතේ කවුද? ශී ෂුවා. ශිෂුවා කියලා. ශිෂුවා කියලා කියනවා. ඒ ශිෂුවගෙන් නැවත කැරපොත්තා හැදෙනවා. හරි. මොකක්ද කිව්වේ? රූපාන්තරණය කියලා කියන්නේ මේගොල්ලන්ගේ ජීවිත කාලය පුරාම ඒගොල්ලන්ගේ විවිධ අවධිවලදී ඒගොල්ලෝ වෙනස්කම් පෙන්නනවා. ඒකට තමයි අපි රූපාන්තරණයක් කියලා කියන්නේ සරලව. මේ කියන්නේ සරලව පාඩම් කරලා ලියන්න ගාන්ටේ වාක්‍යගොල්ලෝ. මේ කියන්නේ සරලව ඔයගොල්ලන්ගේ ඔළුවට අදහසය. මොකක්ද? මේගොල්ලෝ විවිධ අවධිවලදී මෙන්න මෙහෙම පෙන්නන අවස්ථා. හැබැයි සමහර කට්ටිය මේ අවස්ථා හතරම මේ අවදි හතරම පෙන්වන්නේ මේ වගේ අවදි තුනක් වගේ තමයි පෙන්වන්නේ. දැන් කැරපොත්තා වගේ කෙනෙක් පෙන්වන්නේ මෙන්න මේ වගේ අවදි තුනක්. මොනවාද? කැරපොත්තා, ඒ කියන්නේ සුහුඹුල් කැරපොත්තා, විතර ශිෂුවා. මෙයා සුහුඹුල් කැරපොත්තා. හරි. සුහුඹුල් සුහුඹුල් කැරපොත්තා, විතර ශිෂුවා. ওই විදියට මේගොල්ලෝ පෙන්නවා. හරි. රයිට්. ඊට පස්සේ සමහර අවස්ථාවලදී මේගොල්ලෝ අපිට වාසිදායක තැන් තියෙනවා, අවාසිදායක තැනුත් තියෙනවා. ඒ කියන්නේ පොදුවේ.
සමනලේ වගේ ගත්තාම මේ සතා අපිට වාසිදායකයි නැත්නම් ඉති වැඩක් නැහැ අපිට වාසිදායකයි හරිද දැන් මේගොල්ලන්ගේ තියෙන පුතේ සංවේදී අවදි කියලා જાතිය දැන් මේ සුහුඹුල් මදුරුවා ගත්තාම මෙයාගේ තියෙන මෙයාගේ ජීවන චක්‍රයේ තියෙන සංවේදී අවදියක් ලෙස මොකක්ද අපිට කීටියා කියන එක විතර කියන එක හඳුන්වන්න පුළුවන් ඒ කියන්නේ සංවේදී කියන්නේ ඒ අවස්ථාවේදී යම්කිසි හානියක් වුණොත් එයාට නැවත මෙයා බවට පත් වෙන්න බැහැ. දැන් අපි මේ කීටයාගේ අවස්ථාව සංවේදී නිසානේ ඌට දුම් ගහලා හරි නැත්තම් මොනවා හරි රසායනික දේවල් කරලා හරි නැත්නම් කියන්නේ වතුර පිරෙන තැන් අනිත් පැත්තට දාලා හරි අපි මෙයාව අයින් කරන්නේ. හරි මෙන්න මේ කීටයාගේ ඉක්කුණු මදුරු පිටර කීටයා කියන්නේ මෙයා බෝවන ස්ථානනේ. මේ වතුරේ දානවා පිටර ඊට පස්සේ එකකින් කීටය යනවා. අපි වතුර අයින් කරොත් මොකද වෙන්නේ? එයාට නැවත මෙයා බවට පත් වෙන්න හැකියාවක් නැහැ. මෙන්න මේ වගේ අවදි වලට කියනවා සංවේදී අවදි කියලා. දැන් අපි ගත්තොත් සමනලයත් එහෙමයි. හරි, ඒ වගේ ඒගොල්ලන්ට විශේෂ වූ අවදි තියෙනවා. දැන් අපි මේ ලෝකෙ තින් තර්ජනයක් ලෙස ඉන්න කෙනෙක් තමයි කැස්බෑව කියලා කියන්නේ. කැස්බෑව ගත්තාම කැස්බෑවන්ගේ බිත්තර. ওই බිත්තර මිනිස්සුත් මේව කරනවා. මෙයා හරට ගන්නවා. ඒ නිසා කැස්බෑ බිත්තර සහ පැටව්. පැටව් අර ඒ කැස්බහැවැල්ල බිත්තර දාන වෙරළනේ. වෙරළේ දැම්මට පස්සේ ඒ බිත්තර සමහරලාට මිනිසුන්ගෙන් ප්‍රශ්නයක් වෙනවා. සමහරලාට සත්තු ඒ වහර ගන්නවා. ඊට පස්සේ ඒ වලින් එන පැටව් වෙනවන් පැටව් මුහුදට යන්න කලින් තව සමහර පක්ෂීන් එහෙම ඒගොල්ලන්ව ආහාරයට ගන්නවා. ඒ නිසා කැස්බෑ වගේ සතෙක් ගත්තාම එයාගේ බිත්තර සහ පැටව් සංවේදී පැටව් සංවේදී අවදියේක තමයි ඉන්නේ. හරි. ඔන්න ඔය ටික තමයි තේ අපෙන් අහලා තියෙන්නේ. දැන් සමනලයාගේ මේක බලාගෙන කියන සමනලයාගේ ජීවන චක්‍රය මේ ලියන්නේ කියලා. ඒකට සුහුඹුල් සමනලයා බිත්තර මොකද්ද? කීට දලඹුවා. මෙතන කීටයට කීටයා කියලා කියනවද? නෑ. එතනදි මොකද්ද? එතනදි සමනලයා නා දලඹුවා. ඊට පස්සේ පිලවා, ඊට පස්සේ සුහුඹුල් මදුරුවා. ඔන්න ඔය විදියට මේකේ චූටි චූටි වෙනස්කම් තියෙන. දැන් අපි මදුරුවාගේ කීටයාට කියන නමක් නෑනේ. එහෙම කියනවා. එහෙම කියන්නේ නැහැ නේද? ඩෙංගිච්චි, මැලේරිච්චි එහෙම මොක හරි එකක් කියන්නේ නැහැ නේද? ඩෙංගු හදනවා නම් ඩෙංගිච්චි. එහෙම එකක් කියන්නේ නැහැ. ඒ හින්දා ඉතින් කියන්න නම් කීටය කියලා දාන්න. හැබැයි සමනලයා ඉන්න එක්කෙනාගේ කීටය තමයි කවුද? දලඹුවා කියලා ඉන්නේ. ඒ නිසා දලඹුවා කියලා දාන්න. අහන ප්‍රශ්න අනුව විභාගයට. ඔන්න ඔය ටික තමයි මේකෙන් දැනගන්න තියෙන ප්‍රධාන වශයෙන්. හරි. අපෙන් අහන ප්‍රශ්නකෝ. හරි. පස්සේ මේක මෙහි දැක් නෑ මදුරුවාගේ ජීවන චක්‍රයේ අසම්පූර්ණ සටහනක් පහත් දැක්වේ. ඒ අවධිය තමයි එතකොට විතර බී අවධිය ඇහිල්ලා පිළවක්. ඊට පස්සේ සමෙන් ඉටුවන එක් කාර්යයක් සමෙන්යි උඩේක. මේ ජීවන චක්‍රයක එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවධි පැවතීම හඳුන්වන්නේ කුමන නමකින්? මොකද්ද? රූපාන්තරණය නේද? රූපාන්තර. ඊපස්සේ වඳවීමේ තර්ජණයට මුහුණ පාය ඇති කැස්බෑ වාගේ ජීවන චක්‍රයේ සංවේදී අවධියක් ලිය. එක්ක විතර එක්ක පැටව. හරි. ඒකත් හරිද අවුලක් නැද්ද? right ඊට පස්සේ යනවා පුතේ b කොටසට. උගලන්ට දෙකෙන් පස්සෙත් පන්ති තියෙනවද? නෑනේ නේ. ආ තියෙනවා තියෙනවා. හරි 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 හරි. ඒකට වේගය ගැන මේ තුන්වෙනි ප්‍රශ්නේ මග යන්නලු. අර්ධ රූපාන්තරණය පෙන්වන ගුහාසිත වාසය කරන කෘමි සතෙක් කවුද මේ? කරපොත්ත. රයිට්. ඊට පස්සේ තියෙන පුතේ b කොටස. b කොටස. හරි. මෙන්න මේකෙදි මම මේ වගේ චූටි විස්තරයක් කරනවා. අපි සංගීත භාණ්ඩ යනකොට මෙන්න මේ ආකාරයේ තුනකට බෙදෙනවා. මොනවාද? වාත කම්පණයෙන් හඬ නිපදන ඒවා, ඊට පස්සේ තන්තු කම්පණයෙන් හඬ නිපදන ඒවා, ඒ වගේම පුතේ මොනවාද? පටල කම්පණයෙන් හඬ නිපදවන ඒවා. එතකොට ඒ අනුව අපි කියනවා තත් භාණ්ඩ, ඒ කියන්නේ තන්තු කම්පණේ චූටි දෙයක් විනාඩියෙන් කරනවා. තත් භාණ්ඩ ඊට පස්සේ සමාගාත. සමාගාත අමාගත භාණ්ඩ ඊට පස්සේ
ඉනවා මොනවාද සුෂිර බාණ්ඩ නේ සුෂිර බාණ්ඩ සුෂිර බාණ්ඩ බාණ්ඩ සුෂිර බාණ්ඩ මේ වලට අපි සාමාන්‍යයෙන් සරලෙන් කියන පොතේ තත් බාණ්ඩ කියන්නේ තන්තු කම්පණය තන්තු කම්පණය හරි සමාගාත කියන්නේ පටල කම්පණය ඊට පස්සේ සුෂිර බාණ්ඩ කියන්නේ වායු කම්පණය හරි මේ වල ඉතින් තියෙන බාණ්ඩ ටික කියන්න යන්නේ ඒක සර්ව නිසා අපි නිකන් කතාවරම ලියන්න යන්නේ තත් බාණ්ඩ කියන්නේ තන්තු කම්පණයෙන් ගත්තාම මොනවාද වයලීනේ ගිටාරය සිතාරය ওই සෙට් එක ඊට පස්සේ සමාගාත පටල කම්පණයෙන්නේ ගැට බෙරිය දවුල යක් බෙරය රබාන මොනවා තව ති එන්නේ නැහැ පවුඩැක්කිය ওই තින් ওই තින උන්ට ඊට පස්සේ ඔය ඩොල් කිය කොංගෝව ওই ති ඊට පස්සේ සුෂිර බාණ්ඩ කියන්නේ වායු කම්පණි මොනවා තිමි ආ බටනලාව තියෙනවා ඊට පස්සේ හක් ගෙඩිය තියෙනවා ඊට පස්සේ මෙහෙම ගහන්නවා සර්ෆිනාව තියෙනවා ඊට පස්සේ මවුත් ඕගන් නේ කටෙන් ගහන ගෑල් ළමයි මෙහෙම තියලා මවුත් ඕගන් එක තියෙනවා සැක්සෆෝනිය තියෙනවා ඔය විදියට සුෂිර බාණ්ඩ සෙට් එකකුත් තියෙනවා හරිද දැන් ඔය මොන දේ කරන්නත් ඔය ඔක්කොටම කියන්නේ දනිය කියලානේ දනිය දනිය කියන්නේ මොකද්ද ශබ්දයට ශබ්දය කියන්නේ මොකද්ද ශක්තිය ශක්තියමයින ඒකකයේ මොකක්ද Q එහි සංකේතේ කැපිටල් J හරි නිකන් ටිකක් ලියන්නේ මතක් වෙන්න හරි දැන් දනිය ගැනනේ පුතේ අපි දනිය හේවත් ශබ්දය ගැන තමයි කතා කරන්නේ මෙහෙම කතා කරනකොට මේකට වැදගත් වෙන්නේ මොකද්ද කම්පණය කියන එක කම්පණය හරි කම්පණය දැන් අපි මේ ශබ්දය ඇති වෙන්නේ මොකක් නිසාද කම්පණය නිසා පටල කම්පණය තන්තු කම්පණය වායු කම්පණය මේ කම්පණ නිසා තමයි දනිය නැත්තම් ශබ්දය කියන එක ඇති වෙන්නේ හරි එතකොට මේ කම්පණය නැත්තම් ශබ්දය අපි මරින්නේ මොනාවලින්ද කම්පන ශීඝ්‍රතාවය මරින්නේ මොනාවලින්ද සංඛ්‍යාතය කියන එකේ සංඛ්‍යාතය ඒකට කියන පුතේ මයින් ඒකකයට අපි කියනවා හර්ට්ස් කියලා හර්ට්ස් ඒකේ සංකේතය Hz කියලා කියන Hz කියලා මේ සංගීතය කියන එක ගත්තාම නැත්තම් මේ ශබ්දය කියන එක ගත්තාම ඒක මෙහෙවන පුද්ගලයා අනු අපිට තියෙනවා මේක එපා වෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ ශබ්දය කියන එක එපා වුණාම කිසිම රිද්මයක් නැහැ, අවිධිමත් ලෙස මෙලෝ රහක් නැති ලෙස රිද්මව අපි කියන එකට ഘോഷාවක් කියනවා. ഘോഷා කියලා කියනවා. ඒ කියන්නේ ഘോഷාවක් කියලා හඳුන්වන නම් අපිට කර්ම දෙකක් තියෙන්න ඕනේ. මොකක්ද? අවිධිමත් වෙන්න. අවිධිමත් වෙන්න ඕනේ. අනික පුතේ රිද්මයානුකූල වෙන්නෙත් නැහැ. ඥානු කුල නැත. හරි. කොට අවිධිමත් ඒ වගේම රිද්මයානු කුල නැති ඒවට කියනවා ഘോഷා කියලා. කොට විධිමත් නම් මොකද වෙන්නේ? විධිමත් නම් පුතේ අපි කියනවා සංගීත නාද කියලා. සංගීත නාද කියලා. සංගීත නාද කියන්නේ මොකද්ද? එයා විධිමත් සංගීත නාද කියන නම් එයා විධිමත් වෙන්න ඕනේ. ඒ වගේම රිද්මයානු කුලයි. රිද්මයානු කුල වේ. රිද්මයානු කුල වේ. වෙනව නේද? රිද්මයානු කුල වෙනවා. හරි. ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන වැදගත්ම මේ ටික. හරි මේක වැදගත් දෙයක් තමයි පුතේ තියෙන්නේ මෙන්න මෙහෙම හරි දැන් මේවා ගත්තාම අපි ගමුකෝ තත් භාණ්ඩයක් ගමු කියලා හරි තන්තුනේ ඒකට තන්තුවක කම්පන සංඛ්‍යාතය වැඩි වෙන්න නම්
කම්පන සංඛ්‍යාතය වැඩි වෙන්න නම් මොකද කම්පන සංඛ්‍යාතය වැඩි වෙන්න නම් හේතු වෙන කාරණු දෙකක් තියෙනවා මොකක්ද කම්බිවල දිග කම්බි කම්බි කම්බිවල දිග අඩු වෙන්න ඕන දිග අඩු වෙන්න ඕන ඒ වගේම මහත මහත අඩු වෙන්න ඕන මහත අඩු වෙන්න ඕන හරි ඊට පස්සේ පුතේ අපි ගත්තාම මේ සමාගාත පටලමය වාන්න ගත්තොත් ඒවල වෙන්න ඕනේ මොකද්ද වරපට හොඳින් වරපට හොඳින් ඇදී තියෙන්න ඕන ඇදී තිබීම ඒ වගේම දැන් රත් කරනකොට තවත් ඇදෙනවනේ ඒකට රත් කරාට පස්සේ රත් කරන්න කලින් දැන් රත් කරාට පස්සේ හොඳට ශබ්දයක් ඇහෙනවා රත් කරන්න කලින් අඩු ශබ්දයක් ඇහෙනවා හරි ඒක ඉතින් අර ප්‍රශ්නය අනුව තමයි ඔයගොල්ලෝ මේව කරන්න ඕනේ ඔයගොල්ලන් කිව්වොත් රත් කරාට පස්සේ වැඩි ශබ්දයක් ඇහුනට පස්සේ වෙන්නේ මොකද අර සම්පට්ලය හොඳට තුනීව හොඳට තුනීවට ඇදලා තිබ්බ තුනීවට තුනීව ඇදී තිබීම තුනීව හොඳින් තුනීව හොඳින් ඇදිලා තියෙනවනම් ඇදිලා තිබේ නම් ඒකත් හොඳ ශබ්දයක් ඇහෙන්න හැකියාවක් තියෙනවා එසේ මේ සුෂිර බාන්න ගත්තාම සුෂිර බාන්න ගත්තාමත් තියෙන වැදගත්කම තමයි පුතේ මොකක්ද ඒක වෙන කම්පණය වෙන වායු කඳ වායුවක් නෙවෙන්නේ කම්පණය වන වායු කඳ වායු කඳ කෙටි වෙන්න ඕන කෙටි විය යුතුය ඒ කියන්නේ දුර අඩු වෙන්න ඕන අඩු විය යුතුය ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මෙහෙම බටනලාවක් ගත්තොත් පුතේ බටනලාවක් ගත්තොත් බටනලාව මෙන්න මෙතන තියෙන ලොකු සිදුරා ඊට පස්සේ මේ විදියට මෙහෙම මෙහෙම සිදුරු කිහිපයක් තියෙනවානේ ඒ සිදුරේ අපි කියමුකෝ එතන A කියලා මේක B C D E F කියලා කියමුකෝ එතකොට A සිදුරයි B සිදුරයි විවෘත කරලා අනිත් සිදුර ඔක්කොම වහනවා ඒකේ ශබ්දය අපි කියමුකෝ X කියලා ඊට පස්සේ A සිදුර ඇරලා අනිත් සිදුර ඔක්කොම වහලා F සිදුර විතරක් අරිනවා ඒකේ ශබ්දය Y කියලා කියමුකෝ වැඩිම ශබ්දයක් තියෙන සංකේතයක් තියෙන මොකයිද මෙන්න මේකේ වැඩිම වෙනවා අඩුම වෙන්නේ මේකේ ඇයි කම්පණය වන වායු කඳ මෙන්න මේ A F එකේ දුර තියෙනවා නම් A to F දුර තියෙනවා නම් කම්පණය වන වායු කඳ දිග වැඩි ඒ හින්දා ස්කන්ධය වැඩි ඒ නිසා කම්පන ශක්තිය අඩුයි ශබ්දය අඩුයි A සහ B අතර විතරයි සිදුරු දෙක ඇරලා තියෙන්නේ මේ ඔක්කොම සිදුරු වහලා එතකොට මෙතනින් තිබෙන වායුව පිට වෙන්නේ B වලින් එතකොට ඒ අතර තියෙන දුර අඩුයි ඒ නිසා කම්පන ශක්තිය වැඩි ඒ නිසා ශබ්දය වැඩි තේරුණාද කියප එක පැහැදිලිද කියප එක හරි රයිට් දැන් අහලා ප්‍රශ්න දෙකයි අහන්න ඉතින් අපි කියුවට මොකක්ද අහන්නේ බඩනලාවක් වාදනය කිරීමේදී සිදුරු ඇරීමෙන් සහ වැසීමෙන් හඬේ වෙනසක් සිදුවේ මෙසේ වීමට හේතු වන කරුණ මොකද්ද පුතේ හේතු වන කරුණ මොකද්ද වාත කඳේ දිග වෙනස් වීම වාත කඳේ දිග වෙනස් වීම ඊට පස්සේ අහනවා සංගීත චිකිත්සාවෙන් සුව කළ හැකි රෝගී තත්ත්වය දැන් කියන්න ඊට තියනවා තියෙන තියෙනවා අපිට ඊට නැති වෙන්නේ නැහැ කොහේද නැද්ද ඉඩම આવනවා ඒ නැත්තම් අපි ඉඩම આવනවා හරි මොනවාද මේ සංගීත චිකිත්සාව සංගීතයෙන් රෝග සුව කිරීම හරි සංගීතයෙන් රෝග සුව කරනවා ඒ කියන්නේ සුව සුව කරන්න ඕන නම් ഘോഷාවන් නෙමෙයි දාන්න ඕනේ සංගීත නාදයක් හරිද මේ වගේ දේවල් වලින් පුතේ හෘදය ආබාධ වගේ දේවල් හෘදය ආබාධ වගේ දේවල් ඒ වගේම මානසික ස්වභාව පුතේ ඒ කියන්නේ කායික සහ මානසික ශක්තිය නැති කරගන්න මෙන්න මේ වගේ දේවල් වලට
හේතු වෙනවා. ප්‍රධානම හොඳම උත්තරය තමයි හෘදයාබාධ සුව කිරීමට දායකත්වයක් දක්වනවා කියන එක. හරි. දැන් ඊට වගේම කායික මානසික දැන් අපිට ඇඟට අංගපති අමාරු නම් අපි පොඩි සංගීතයක් අහනකොට කායික ශක්තිය පොඩ්ඩක් එනවා. ඒ වගේම මනස වියාකූල වෙනවා වැඩ කරලා කරලා මහන්සි වෙනවා අපි සින්දුවක් අහනවා. එතකොටත් අපේ මානසික ප්‍රබෝධමත් භාවයේ ලබා ගන්න පුළුවන්. ඒක කායික මානසික ප්‍රබෝධමත් භාවයේ ලබා ගැනීමට වගේම හෘදයාබාධ වගේ රෝගී තත්ත්ව සුව කර ගැනීමට වගේ දේවල් වලට වැදගත් වෙනවා. හරි. එතකොට මේ කතාවත් අවසන්. ඊට පස්සේ තියෙනවා පදාර්ථයේ සංයුතිය යන මාතෘකා යටතේ පන්ති කාමරයේ ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් කර තිබූ පෝස්ටරයක රූප සටහන් කිහිපයක් පහත දැක්වේ. මේකේ A B C කියලා කොටස් තුනක් තියෙනවා පුතේ. මිශ්‍රණයක් විය හැක්කේ කවරක්ද? මිශ්‍රණයක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ විවිධ ද්‍රව්‍ය එකම වර්ගයේ කට්ටිය නෙමේ විවිධ වර්ගයේ කට්ටිය එකතු වෙච්චි එකක් නේද? එතකොට මේකේ A කියන්නේ සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍යයක තියෙන එකක්. B කියන්නේ පුතේ සාමාන්‍යයෙන් වායුවක් වගේ කියලා අපිට ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ C කියන උත්තරේ තමයි මිශ්‍රණයක් විය හැකි කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ AB අතරේ වැඩිම ඝනත්වය තේරෙනවනේ AB අතරේ වැඩිම ඝනත්වයක් තියෙන්නේ මොකද්ද? අසෑම අංශුවක්ම එක හා සමාන ස්කන්ධකීය යුක්ත බව සලකන්නලු. උට A හා B අතරේ වැඩිම ඝනත්වයක් තියෙන්නේ AD B ද? A වලටනේ. A වලට. එයා පැක් වෙලා වැඩි නේ හොඳට පැක් වෙලා වැඩි. හරි ඒකත් මම චුට්ටක් කියවලා යන්න. දැන් අපි පදාර්ථය ගත්තාම ඝන ද්‍රව වායු කියලා කොටස් තුනකට බෙදනවනේ. හරි ඝන පදාර්ථය ගත්තාම යාර නිශ්චිත හැඩයක් තියෙනවා. නිශ්චිත පරිමාවක් තියෙනවා. ගලා යන්නේ නැහැ. ඒ වගේම සම්පීර්ණය කරන්න බෑ. ද්‍රව ගත්තාම නිශ්චිත හැඩයක් නැහැ. නිශ්චිත පරිමාවක් තියෙනවා. සම්පීර්ණය කරන්න පුළුවන්ද? බෑ. ගලාගෙන යන්න පුළුවන්ද? පුළුවන්. වායු ගත්තාම නිශ්චිත හැඩයක් තියෙනවද? නැහැ. නිශ්චිත පරිමාවක් තියෙනවද? නැහැ. ගලාගෙන යන්න පුළුවන්ද? පුළුවන්. සම්පින්න කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. ඔන්න ඔය කොටස් තුන පදාර්ථයේ සම්බන්ධයෙන් ඝන ද්‍රව වායු පදාර්ථ සම්බන්ධයෙන් පුතාලා මේවා දැනගන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් හොඳම අංශ ඇසිරීමක් තියෙන්නේ. අංශු හොඳට තදට හොඳට පැක් වෙලා තියෙන්නේ ඝනවල. වැඩක් නැතිව දුර්වල ඒවා තියෙන්නේ වායුවල. මධ්‍යස්ත විදියට වඩා ඝන පැත්තට බරව තියෙන්නේ ද්‍රවවල. හරි. ද්‍රවත් චුට්ටක් ප්‍රෙෂර් කරන්න පුළුවන්. හරි. රයිට්. ඊට පස්සේ මෙන්න මේක ඊයේ කිව්ව නේද මේ පුෂ්ඨවංශය පුෂ්ඨවංශී කතා ටික කිව්ව නේද? එහෙනම් අද ඕනේ නෑනේ. එහෙනම් අපි මේක මෙව කරමු. මුහුදාශ්‍රිත පද්ධතියක් අධ්‍යයනය කරන ලද සිසුන් පිරිසකට හමු වූ විවිධ ශාකහා සත්වයන්ගේ රූප සටහන් කිහිපයක් පහත් දැක්වේ. කැස් පෑවා, පත්තෑ පැනුවා, ලොඩියා, මුහුදු මල, වැටකෙයියා, බෙල්ලා, කිරල. ඇන්ලිඩා වංශයට අයත් සත්වයා නම් කරන්න. කවුද පුතේ ඇන්ලිඩා වංශයට මෙතන අයිති වෙන්නේ? පත්තෑ පණුවා. පත්තෑ පණුවා. සංචරණය කළ නොහැකි සත්වයකු. අපි දන්නවා ලිඩාරියා වංශයේ ඉන්න හයිඩ්‍රා කියන කෙනාට ඒ වගේ මුහුදු මල, කොරල් බොහෝ බව මේගොල්ලන්ට සංචරණය කරන්න බෑ. හැබැයි ඒ වංශයේ ඉන්න එකෙන්ට සංචරණය කරන්න පුළුවන්. කවුද? ලොඩියා නේද? ලොඩියා. ජෙලි ෆිෂ් ලොඩියා. එහෙනම් උත්තරේ මෙතන ඉන්නේ මුහුදු මල. ඊට ජීවි අතරින් කොඳුවැට පෙලක් දරන ජීවියා කවුරුන්ද? කොඳුවැට පෙලක් දරන ජීවියෙක්ට එන්න පුළුවන් පුතේ එක්කෝ මත්ස්‍යෙක් වෙන්න පුළුවන්, එක්කෝ උරගෙක්, උභය ජීවියෙක්, පක්ෂියෙක් සහ ක්ෂීරපායි. නැත්නම් අපි කියනවා ෆිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටිලියා, ආවේස්, මැමේලියා. මෙතන ඉන්නේ උරගෙක් ඉන්නවා. කවුද? කැස්ටෑවා. එයාට කොඳුවැට පෙලක් තියෙනවා. ගැස තියෙනවා වායුදර මුල්ධර්ණ B කයිරු මුල්ධර්ණ ශාකයක් නම් කරන්න. අපි දැන් මුල් වර්ග ගත්තා. මුල් වර්ග කීපයක් තියෙනවා. මුල් වර්ග කීපය තමයි කිව්වේ නෑනේ. මුල් වර්ග ගැන කිව්වේ නෑ. මුල් වර්ග තියෙන මෙන්න මේ ටික අපි ගත්තාම අපිට තියෙන පුතේ කරුමුල් තියෙනවා, කයිරු මුල් තියෙනවා, තව වායුදර මුල් තියෙනවා, වායුදර මුල් තියෙනවා, තව වායව මුල් තියෙනවා, තව
ආරෝහක මුල් නැත්නම් ආලග්න මුල් තියෙනවා ඊට පස්සේ ඊයේ ඉගෙන ගත්තා මේ ආකන්ද මුල් නැත්නම් සංචිත මුල් කියලා එකක් තියෙනවා තියෙනවනේ දැන් මේකේ වැදගත් වෙන්නේ මේ කරු මුල් කියන්නේ ශාක අතු වලට පුතේ ශාක අතු වලට ආධාරකයා උදාහරණ තමයි නුග හරි ප්‍රධාන නුග කයිරු කියන්නේ ශාක මොකද කඳට ආධාරකයක් ලෙස ක්‍රියා කරන ඒකේ උදාහරණය තමයි පුතේ රම්පේ රම්පේ වැටකෙයියා වගේ දේවල් දැන් වායුදර මුල් කියන්නේ සොසනය සඳහා සොසනය නැත්තම් අපි කියනවා වායුගෝලය සමග වායු හුවමාරු උදාහරණ අපිට ගන්න පුළුවන් කිරල වගේ ශාක ගන්න පුළුවන් ඉතින් වායව මුල් කියන්නේ පුතේ වායුගෝලයෙන් ජල වාෂ්ප නැත්නම් ජලය ලබාගෙන නැත්නම් ජලය ලබා ගැනීමට සැකසී මුල් වර්ගය ලබා ගැනීමට සැකසුණු මුල් හරි මේවල තියෙනවා තව විශේෂත්වයක් පුතේ මේ මුල් කොළ පාට නිසා මොනා කරන්න පුළුවන්ද ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් මේකට උදාහරණ තමයි ඕකිඩ් සහ වැනිලා කිය ඕකිඩ් සහ වැනිලා කිය හරි එසේ ආලග්න මුල් කියන්නේ වෙනත් ආධාරකයක ඉතිල උඩට යන්න පුළුවන් ඒවා ආධාරකයකට සම්බන්ධ වන මුල් මොනවාද උදාහරණ කියත හැ පුතේ බුලත් ගම්බිරිස් වගේ සංචිත මුල් ගැන ඊයේ කිව්වා ඒවා ආහාර තැම්පත් කිරීම ඔන්න ඔය තමයි මුල් ගැන කතන්දරේ මෙතන ආලග්න මුල් කියන්නේ පුතේ ආධාරකයට සම්බන්ධ වන මුල් වර්ගයක් ඒවා බුලත් ගම්බිරිස් වලින් මේව වෙනවා හරි දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි වායුදර මුල් දරන ඒ කියන්නේ වායුදර මුල් දරන්නේ කවුද කිරල කයිරු මුල් දරන්නේ මුතන තින කවුද වැටකෙයි right හරි ඊළඟට තියෙන කතාව right B මෙම පරිපථයේ කෝෂ ගණන ක්‍රමයේ වැඩි කරමින් ලබාගත් නිරීක්ෂණ හා පාඨාංක පහත දැක්වේ තියෙන කෝෂ ගන්න හා වෝල් මීටර පාටාන් අතර ඇති සම්බන්ධය කුමක්ද පරිපථයට කෝෂදීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද බල්බිතුලින් ගලායන ධාරාව හා බල්බේ දීප්ති අතර ඇති සම්බන්ධතාව සෙවීමට අදහස් කරන්නේ ඒ සඳහා යොදාගත යුතු උපකරණය කුමක්ද කියලා අහන හරියයි හරි ඔන්න බල්බ ගැන කතාව අපි කියනවා මුල සිටාකට හරි මෙන්න මෙහෙම තියෙන පුතේ හරි මට ඕක පස්සේ බලමු දැන් මේ කතාව අහගින් හරි මෙහෙම සම්බන්ධ කරලා තින්නේ මෙතන මේ
කෝෂ කීපයක් අපිට දාන්න ඉඩ තියෙනවා කියන එක. හරි. ඊට මේ විදිහට තමයි ওই රූප සටහන තියෙන්නේ. ඔහොම තියෙනවානේ. Right. कोशे गाथा में कोशे बुते धनाग्रय में पेतरीन धन में पेतरीन में कहिला बल्बय बल्बय में कहिला ई अपने पेन्नाने वोल्ट मीटर एक संकेत टिक गत्तो ते मेन्न में पेतरीन अपि चुट्टा में के में तीयेन्ने कोशय कोशय एक बल्बय मेक एमीटरय मेक वोल्ट मीटरय मेक स्विचय මේක සන්නායක කම්බි කම්බි වෙනවා හරි අතව මේක තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා තව මේකට කියනවා ගැල්වනෝ මීටරය ගැල්වනෝ මීටරය කියලා කියනවා හරි මෙතනදී මේගොල්ල කරලා තියෙන සීන් කෝස් එක තමයි මේගොල්ල බලලා තියෙනවා කෝෂ එකක් දාලා කෝෂ ඔකේ කෝෂ වෝල්ට් මීටර හරි කෝෂ ගණන වෝල්ට් මීටර පාඨාංකය දීප්තිය ගැන දීප්තිය ගැන හරි පේනව නේද මේ ටික පේනවනේ පේනව නේද ඔව් දීප්තිය ගැන කෝෂ ගන්න එකක් වෙනකොට වෝල්ට් මීටර් පේපර් එකේ තියෙනවා වෝල්ට් මීටරේ පාඨාංකය පුතේ 1.5 වෝල්ට් දීප්තිය අඩුයි ඊට කෝෂ ගන්න දෙකක් වෙනකොට වෝල්ට් මීටරේ පාඨාංකය 3 වෝල්ට් දීප්තිය මැද ඊටසේ කෝෂ තුනක් වෙනකොට වෝල්ට් මීටර පාඨාංකය 4.5 වෝල්ට් හොඳයි දීප්තිය ගුණ දීප්තිමත් වෙනවා හරි දැන් මෙහෙම කතාවක් තියෙනවා රයිට් මේ කතාවට එන කලින් මෙහෙම යමු දැන් සාමාන්‍යයෙන් වෝල්ට් මීටරයක් කියන එකක් අපි පුතේ සම්බන්ධ කරන්නේ වෝල්ට් මීටරයක් සම්බන්ධ කරන්නේ පුතේ ගුණගතවද සමාන්තරගතව සමාන්තර ගතව තමයි සම්බන්ධ කරන්නේ අපිට පුළුවන් වුණා මේකට ඇමීටරයක් සම්බන්ධ කරන්න මෙහෙම ඇමීටරයක් සම්බන්ධ කරොත් ඒක ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරන්නේ ශ්‍රේණිගතව තමයි සම්බන්ධ කරන්නේ හරි දැන් මෙතන එක බල්බයක් තියෙනවා එක බල්බයක් නේ එක කෝෂයක් තියෙනවා මෙතන මේ තියෙන කෝෂනේ එක කෝෂයක් තියෙනවා කියලා හිතන්න එක කෝෂයක් තියෙනකොට ඒක කෝෂයෙන් සාමාන්‍ය කෝෂක වියලි කෝෂයක අගේ කියද 1.5 වෝල්ට්. එතකොට මෙන්න මේ හරහා කරන්ට් එක යනවා ගිහින් මෙහෙම එනවා. එතකොට මේකේ තියෙනවා කෝෂයේ තියෙනවා 1.5ක එකක තියෙන 1.5ක වෝල්ට් සංඛ්‍යාවක්. එතකොට මේ ශක්තිය බල්බයට හම් වෙනවා බල්බේ පත් වෙනවා විදියට යනවා. ඊටසේ කෝෂ දෙකක් දැම්මට පස්සේ දැන් තියෙනවා මෙතන 3.5 වෝල්ට් ශක්තිය තියෙන එකට බල්බය පත් වෙනවා ඊට පස්සේ වෝල්ට් මීටරේ පාඨාංකය 4.5 වෙනවා ඒ කියන්නේ බැටරි 3ක් දානවා එතකොට තව ශක්තිය වැඩි වෙනවා තව ශක්තිය වැඩි වෙනවා හරි එතකොට මේකේ බල්බයේ දීප්තිය වැඩි වෙනවා දැන් ඔයගලන්ට මේ ඇයි දීප්තිය මේ මොකද කෝෂ වැඩි වෙනකොට ඇයි දීප්තිය වැඩි වෙන්නේ කෝෂ වැඩි වෙනකොට දීප්තිය වැඩි වෙන්නේ कोश वैड दीप्ति वैडी मेन मेस
හරි ඔන්න ඔය නිසා ඒ කියන්නේ පාට මෙහෙම කියන්නේ දැන් මේ v සමාන ir කියන එක තේරෙනවද තේරෙනවද ඒක තේරෙන්නේ නැහැ v සමානයි i ගේ r i ගේ r තියාපම දන්නේ නැහැ මොකක් හරි හැබැයි දන්නවනේ v කියන්නේ මොකද්ද විභවය i කියන්නේ ධාරාව r කියන්නේ ප්‍රතිරෝධ හරි ඕක තමයි ලොකු වෙලා පස්සේ ඉගෙන ගන්න මෙහෙමයි මට කියන්නකෝ මීටර 10ක් උඩින් තියෙන වතුරු වාචනයක වතුරු තියෙනවා හරි මීටර 10ක් උඩ මීටර 10ක් උඩින් වතුරු ගලන එකක් මේ විදියට මෙහෙම කියමු මේක පැහැදිලිව ගන්න උත්තරේ මෙච්චරයි මෙන්න මේ උඩ තියෙනවා ජල ටැංකියක් හරි හරි මෙන්න මේකෙන් ජල ටැංකියකින් අපි වතුරු ගලාගෙන එන සලස්සන මේක උස මීටර 10යි තව ජල ටැංකියක් තියෙනවා මීටර 30ක් විතර උඩින් ඒකෙත් ජලය පල්ලෙහාට ගලන් එන්න සලස්සන තව ජල ටැංකියක් තියෙනවා මීටර 50ක් විතර උඩින් ඒකෙත් ජලය පල්ලෙහාට ගලාගෙන එන්න සලස්සන හරි මොකද්ද මීටර 10ක උඩින් ජල ටැංකියක් තියෙනවා 50ක උඩින් ජල ටැංකියක් තියෙනවා 30ක උඩින් ජල ටැංකියක් තියෙනවා මට පුතාලා කියන්න මේක A B C නම් මේ ජල ටැංකි තුනේ ඉක්මනින් වේගෙන් ජලය ගමන්නේ මොකේද වැඩි ශක්තිය C එකේනේ C එකේ C එකේනේ හරි ඒ කියන්නේ හරි හොඳට ගන්න මෙන්න මේ A B C කියලා කිව්වෙස බැටරි සංඛ්‍යය බැටරි එකයි බැටරි දෙකයි බැටරි තුනක් විදියට එතකොට මොකද වෙන්නේ මේවල ගලනවනේ වතුර ඒ ගලන වතුර තමයි මොකද්ද ධාරාව කියලා කියන්නේ අපිට වැඩිම ධාරාවක් ගලන්නේ මොකෙන්ද A ද B ද C ද C වල එහෙනම් කෝෂ සංඛ්‍යාව වැඩි මොකේද C වල ඒ වගේම ධාරාව වැඩි මොකේද C වල එහෙනම් පුතේ වැඩිම දීප්තියක් තියෙන්නේ මොකේද C වල මම ඔයාලන්ට කරුණා කියලා දීලා තිනෝ පන්තියේදී මොකක්ද යම් කැසි තැනක පුතේ ධාරාව වැඩි නම් ධාරාව වැඩි නම් ධාරාව වැඩි නම් මොකද පුතේ ඔලුවට දා ගන්න ඕනේ දීප්තිය වැඩි බැටරි සංඛ්‍යා වර්ගයෙන් මේකෙන් නෙමේ ධාරාව සම්බන්ධ දෙයක් තිනෝ නම් අපි කියනවා දීප්තිය වැඩි කියලා දැන් ගෙදර ලයිට් ඩිම් කියන්නේ කරන්ට් එක අඩු වෙන්නේ නැනේ ඒකට ලයිට් වල ආලෝකයේ අඩුයි කරන්ට් එක සාමාන්‍ය ගන්නකට වැඩි හොඳ සමහරකට විදිල්ලක් ගැවුවට පස්සේ කරන්ට් එක මේ වෙනවනේ වැඩි වෙනවනේ එකපාරට ඒ වැඩි වුණාම සමහරකට බල්බ ආලෝකයේ වැඩි වෙනවා සමහරකට පිපිරලා යනත් හරි ඒක මේකෙදී ඔයගලන්ට කියලා තියෙන්නේ මේ කෝෂ ගන්න වැඩි කරලා මොකද්ද කරලා තියෙන්නේ ධාරාව වැඩි කරලා ධාරාව වැඩි කරලා ධාරාව වැඩි වෙනකොට මොකද වෙන්නේ ධාරාව වැඩි වෙනකොට දීප්තිය වැඩි වෙනවා ධාරාව වැඩි වෙනකොට බල්බේ හරහා ගමන් කරන ධාරාව වැඩි වෙනකොට දීප්තිය වැඩි වෙනවා කෝෂ එකක් මේව කරාට පස්සේ තියෙන්නේ මෙන්න මේ අඩු උසක් එතකොට මේ අඩු උසක් සහිත ටැංකියෙන් ජලය හිමින් ගමන් කරන්නේ අඩු ධාරාවක් ගමන් කරන්නේ ඒ නිසා දීප්තිය අඩුයි මේ මීටර් 50ක් විතර උස ටැංකියකින් වතුර ගලාගෙන යන ගාවත් වේගෙන් ගලාගෙන එනවා උඩින් තම් පල්ලෙහාට නේද ඒ වගේ තමයි කෝෂ තුනක් සම්බන්ධ කරපු එකේ වෝල්ට් 4.5ක විභවයක් තියෙන පුතේ ඒ නිසා වැඩි ධාරාවක් ගන්න ධාරාව වැඩියෙන් ගන්නකොට දීප්තිමත්භාවයද වැඩි වෙලා ඔක තමයි අත්‍යවශ්‍ය ඉගෙන ගන්න හරි බලමු අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා මේගොල්ලෝ කෝෂ ගන්න හා වෝල්ට්මීටර් පාඨාංකය අතර ඇති සම්බන්ධය මොකක්ද කියලා අහන. හරිද? කෝෂ ගන්න වැඩි වෙන විට වෝල්ට්මීටරේ පාඨාංකය වැඩි වෙනවා. කෝෂ ගන්න වැඩි වෙනකොට වෝල්ට්මීටරේ පාඨාංකය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ අමාරුයි දින්න. කුකුලි වැඩි තියෙනවා. පරිපථයකට කෝෂය දීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මොකද පුතේ බලාපොරොත්තු වෙන්නේ අපි මොකද්ද? ඇත්තට පරිපථයකට කෝෂය දීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොකද විභවාන්තරය වෝල්ටේජ් එකක් දෙනේ නේ විභවාන්තරයක් සැපේ නේ විභවාන්තරයේ එක කෝෂයක 2.5යි 2කදී 3යි 3කදී 4.5යි ඒක විභවාන්තරය සැපීම තමයි අපි පරිපථයකට කෝෂයක් සම්බන්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ ඊපස්සේ තියෙනවා බල්බය තුලින් ගලා යන ධාරාව සහ බල්බයේ දීප්තිය අතර ඇති සම්බන්ධතාවයේ සිදීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා යොදාගත යුතු උපකරණය කුමක්ද කියලා බල්බය ඇතුලින් ගලායන ධාරාව සහ දීප්තිය. ඒක ධාරාව හොයාගන්න නම් අපි මොකද කරන්න ඕනේ? ධාරාව හොයන්න නම් පුතේ ආසංසා නේද?
ආසංස රුමේෂි ප්‍රභා ප්‍රභාකරන් මොකද්ද කරන්න ඕන තාෂ්මියෝ පුලි මොකද්ද කරන්න ඕන බිම් බෝම්බයක් වල්ලනවා හිල් ධාරාව ඔයා ගන්න ඕනේ පරිපතේ ගල් මොකද්ද සම්බන්ධ කරන්නේ සර්ගේ දකුණු කණෙන් තියන්නේ වම් කණේ මම් කණේ වම් කණේ වෙති කණෙන් පෙන්නනේ කණෙන් පෙන්නනේ ඉතින් කණෙන් කන් මේ අන්න ගෑවුණා මොකද්ද ඇමීටරයක් සම්බන්ධ කරන්න ඕනේ ඒකට ඇමීටරේ සම්බන්ධ කරන්නේ සමාන්තරගතවද ශ්‍රේණිගතවද ශ්‍රේණිගතව මේ ධාරාව ගමන් කරන ප්‍රදේශයේ මෙහෙම ධාරාවයක් මෙයා ධාරාව ගමන් කර තැනට සමාන්තරගතව ගහලා සමාන්තරගතව දැන් සමහරලාට ප්‍රශ්නේ අහන්න පුළුවන් එහෙනම් ඇමීටරයක් ඇඳ දක්වන්න කියලා හරි එතකොට ওই විදියට ඒ අකුරක් දාන්න රවුමක් දාලා ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියන්න රයිට් ඊට පස්සේ C දෙකට ඉවරයි කියලා කිව්වනේ ඊනට ඉලා ගියා නේ අවුලක් නැහැ දැන් ඕගොල්ලන්ට මේ ආවත් කවර් කරන්න තියෙන ටික මට කවර් කරගත්තා නම් හරි මේ කරලා තියෙන එක්ස්ට්‍රා ඉතින් ඒ වුණාට ඔගේ ෆයින් නේද මේක මේක ඉවරනාට පස්සේ ඒ කොටස ඉවරයි ඊට පස්සේ තියෙන අමාරු ටක් දෙකක් අපි කතා කරමු මට ආවරණය කරගන්න ඕන පැති ටිකයි මං කරයි හරි right අපි කරමු කරමු right අනිත් කටේ රෙකෝඩින් එක හරි දෙත හැගෙන අවුල තියෙන්නේ මේ හිටන් ඉන්න ගියාම හිටන් හිටති හිටන් පටිපුජ්ජ තියාගේ මේ කකුලේ දෙන්න ගන්නවා දැන් තඩි වෙලාන එක තැන ඉඳලා සර් ඉස්සර රුමේෂලාට මතකද ඉස්සර කෙට්ටුවිනේ මතකද අයවසේදී මතක නෑ සර් චුට්ටක් කෙට්ටුවේ ඒ දවස්වල කිලෝ 62යි 65යි දැන් කිලෝ කීයක් කියලා තමයි ඇතිද දැන් කිලෝ 73ක් තියෙනවා ඉරිසියාගර පල්ලපුතේ බස්සන්න කොහොම හරි ඔක හූල්ලන්න හූල්ලන්න හූල්ලලා කොහොම හරි 60 ගන්න බස්සන්න අනිදි සෝර්ගේ වෙච්චර බලක් තියෙනවා දෙයියනේ කියලා ඒකට එහෙම හරි වැදලා අඩු වෙනවා නම් හොඳයි ඒ කියන්නේ දැන් එක්සර්සයිස් කරන්නේ නැහැ මොකක් හත් නැහැ වැඩ 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 නිසා ඉතින් ඕගොල්ලෝ හොඳයි ඉතින් වෙලාවට එහාට මෙහාට දුවලාත් ඉන්නවා හොඳයි එහෙම ක්‍රියාකාරකමක් කරන් සෙල්ලම් හරි කරන් හරි ආ මේක මේ මොකද්ද මේ තියෙන්නේ මේ තියෙන්නේ ඉතින් C උත්තරේ මොකක්ද තියෙන්නේ මෙන්න මෙහෙම කැකෑරුන් නලයක් අරගෙන මේ විදියට පොල් තෙල් තට්ටුවක් දානවා මේක අපි ලස්සනට සුපිරියටම කරානේ අපේ 8 වෙනි පාඩමනේ පුතේ මේක පළවෙනි පොතේ අවසන් වෙනි පාඩම ඊපස්සේ මෙතන තියෙනවා යකඩ ඇණය මේක පිරිසිදු එකක් පිරිසිදු යකඩ ඇණය තියෙනවා මෙතන තියෙනවා නැට වූ ජලය නැත උණු ජලය නැට වූ ජලය හරි මේකම අපි කරලා තියෙන පොතේ මෙන්න මේ විදියටම තව එකක් අපි පරීක්ෂණය මෙතන නෑ හරි එහෙමත් අපි දාලා පොල් තෙල් තට්ටුවක් දාලා අපිට පුළුවන් මෙහෙම යකඩණයක් තියන්න හැබැයි මේකේ තියෙන ජලය මේකේ තියෙන ජලය ඇහිලා ඇල් ජලය මේක ඕන දෙකම පොල්තෙල් කියමු දෙකම පොල්තෙල් පොල්තෙල් රයිට් මේකේ අර ප්‍රශ්නේ බලන්න කලින් අපි තේරුම් ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා ඇල් ජල නැට වූ ජලය ගත්තාම ඒකේ වායුව තියෙනවද පුතේ එහෙනම් ඔක්සිජන් වායුව තියෙනවද නෑනේ ඒකනේ වායු බබුළු දදා පිට වෙලා යන්නේ ඒකට වායුව නෑ එතකොට මෙතන ඔක්සිජන් ගැන කතා කරන්නේ වායුව ඉවත් වෙන මොන වායුවද ඔක්සිජන් වායුව ඔක්සිජන් වායුව ඉවත් වෙන ඉවත් වේ හරිද ඔක්සිජන් වායුව ඉවත් වෙන මේකේ ඇල් ජලයේ සාමාන්‍ය ජලයේ වායුව තියෙනවද නැද්ද තියෙනවද නැද්ද
නෑ කියන්න එපා. නෑ කිව්වොත් මොකද්ද වෙන්නේ? මාළුවාට මැරෙන්න වෙනවා. ඇයි මාළු ඉතින් සාමාන්‍ය ජලෙන්නේ ඉන්නේ. ඌ හුස්ම ගන්න කරමල එන්නේ. ප්‍රැල් ජලයේ මොකක්ද තියෙන්නේ? ඔක්සිජන් තියෙනවා නේද? ඔක්සිජන් තියෙනවා. ඔක්සිජන් තියෙනවා. හරි. ඔක්සිජන් තියෙනවා. එතකොට යකඩ මල මැදීමට අවශ්‍ය වෙන්නේ මොනවද පුතේ? වාතය ඕනේ. සහ ජලය ඕනේ. මේ වාතය කියන්නේ ඔක්සිජන් හරි? ඔක්සිජන් තමයි. එතකොට වාතය සහ ජලය තිබ්බහම ওই දෙකම තියෙන්න ඕනේ. දැන් වාතය විතරක් තියලා ජලය නැත්තම් වැඩක් නැහැ. ජලය තිබ්බල වාතය නැත්තම් ඒත් වැඩක් නැහැ. ওই දෙකම එක විට හම් වෙනකොට මොකද වෙන්නේ? යකඩ මල බඳිනවා. යකඩ මල බඳිනවා. එතකොට මෙන්න මේකෙදි වෙන ප්‍රශ්නේ මොකද්ද? මේකේ තියෙන නැටු ජලය සහ ජලය තියෙනවා. මේ පොල් තෙල් දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පුතේ? වායුගෝලීය මොනවාද? වායුගෝලීය වාතය පැමිණීම වැළැක්වීම. වායුගෝලීය වාතයේ පැමිණීම වැළැක්වීමට තමයි මෙතන පොල් තෙල් තට්ටුවක් දාලා තියෙන්නේ. ඔයා දැකලා තියෙනවද පොල් තෙල් වල එහෙම වායු තියෙනවද? මෙන් පොල් තෙල් වල නෑ. හරි. ජලයේ තියෙනවා. පොල් තෙලුත් ඕන රත් කරලා බලන්න වායුගෝල පිට වේද කියලා බලන්න මෙහෙම බුබුලු බුබුලු දාලා. බලන්න ඔය චෙක් කරලා. හරි. එතකොට ඔන්න ඕක තමයි අපි අටවසරේ අටවෙනි පාඩමේ කරපු පරීක්ෂණය. මේ පරීක්ෂණයේදී කරේ අපි වායුගෝලයේ වාතයෙන් එන්න තියෙන වාතය එන්න එක නතර කරන්න පොල් තෙල් තට්ටුවක් දානවා. එක කැකෑරුණාලයකට දානවා පුතේ නැටෝ ජලය. අනිත් කැකෑරුණාලයට දානවා ඇල් ජලය. දාලා මේ පිරිසිදු යකඩ ඇන දෙකක් දාලා තියෙනවා. දාලා තිබ්බට පස්සේ අපි චෙක් කරලා බලනවා මේකෙදි මොකක්ද වෙන්නේ කියලා. මේකෙදි පුතේ ඇල් ජලය ගත්තාම ඇල් ජලයේ තියෙන මොනවාද? ඔක්සිජන් වායු. ඒ වගේම මේ ජලය කියන්නේ H2O තමයි. එහෙනම් ජලයයි වායුව එකතු වුණාම පස්සේ මොකද වෙන්නේ? මේක මලකඩ කනවා. හැබැයි මේකෙදි මලකඩ කනවද? මේකෙ ජලය තියෙනවා. හැබැයි වායුව තියෙනවද? ඔක්සිජන්. ඔක්සිජන් වායුව නැහැ. එහෙනම් මලකඩ කනවද? මලකඩ කන්නේ නැහැ. දැන් අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. මෙහි ඇති යකඩ ඇන මල නොබදුනේ යකඩ මල බෙදීමට අවශ්‍ය කොමුන සාධකයේ නොලැබී ගිය නිසාද කියලා අහන. මොන සාධකද පුතේ? වාතය නේද? වාතය ඕන වරහන් ඇතුලේ ඔක්සිජන්. ඊට පස්සේ දෙක. වාහන එන්ජින් කොටසේ මල බෙදීමෙන් වළක්වා ගැනීමට යෙදිය හැකි උපක්‍රමයක් කියන්නලු. මොනවද පුතේ අපි කරන්නේ? ග්‍රීස් යෙදීම. ග්‍රීස් ගහනවනේ. ග්‍රීස් යෙදීම වගේ දේවල් වලින් තමයි අපිට ඒක වලක ගන්න පුළුවන්. ඒ වගේම තෙල් වල ගිල්ලලා තැබීම එකත් අර බීස් ගහනවා. ඊයර කතා කරේ සෙමන්ටින් එක. ආන් ඒ වගේ මේව කරනවා. මේකෙදි බීස් ගහලා තිනේ. එතකොට මලකට ගන්න එක වලක නෑ. බීස් ගහවට පස්සේ ජලය එන්නෙත් නෑ, වාතය එන්නෙත් නෑ. හරි. ඒ කොටසත් හරි. මහන්සිද? මහන්සි? අවංකව කියන්නේ මහන්සිද? ඔව්. කරන්න දෙන්නේ. මහන්සිද නතර කරමුද එහෙනම්? මට බැහැ. හරි ඊළඟ එක තව පස්සේ දේ කීපයක් කතා කරලා නවත්තුමු. හරි. දැන් ඔයගලන්ට කරන්න පුතේ මෙතන තියෙන වැදගත්ම කොටස් ටිකක්. ඒ කියන්නේ මට ආවරණය කරගන්න ආවරණය කරා කියනවා කියන්නේ සිලබස් එක කරේ නැහැ කියන එක නෙමෙයි හොඳේ. දැන් මට අයිමත් ඊයේ ඉඳන් අද දක්වා කරගන්න බැරි වෙච්ච තියෙනවනේ තැන් තැන් කොටස්. ඒකෙන් විශේෂ කොටස් ටිකක් කරන්නේ. හරි. රයිට්. ආ මේක ගානක් තියෙනවනේ. ඒ හින්දා ඒ ගාන කරමු. පළවෙනි එක කරමු. ඊට පස්සේ චුම්බක ගැන තියෙන්නේ. ඒ චුම්බක එක කීයද අපේ කරේ? අටවසර හත්වෙනි පාඩම. හත්වෙනි පාඩම බැලුවා නම් චුම්බක පාඩම එක හරි. ඒක හරි. ඔය ස්පර්ශක මේ යවලා ඊට පස්සේ යකඩ යන කියන ප්‍රබලතාව වැඩි වෙනකොට යකඩ යන දෙකක් මේ කරනවා. ඒ විදිය කතාවක්. අපිට චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ කියන පුතේ තාරකා පන්ති වල තියෙන එක. ඊට පස්සේ මේක ABC කියලා එකක් තියෙන මිනිසාගේ ස්නායු පද්ධතිය. ඒක මත්තිස්කයේ සුසුම්නා ශීර්ෂකය සුසුම්නා ඔය විදියට තියෙනවා. හරි. හරි ලේසිය ටික. ඒකයි මේකේ B කොටසේ තියෙන ගානක් අයිපත්. ඒ ගානත් අපි කරමු. ගණන්නේ ටිකක් අවුල් යන්නේ.
ඊට පස්සේ මම ඉතින් ආසයි ඉතින් ඔක්කොම කරා වෙලාවත් එක බලන්න පැනේ ඊට පස්සේ අන්තිම කොටස කරමු හරි හරි දැන් ඕනේ අපි කරමු ඔක්කොම අට බැ අපි කරන ඔක්කොම B කොටස අංක 1 උත්තර පත්‍රය වල ඇති හොලන්ට හරි මේ ඒ තියෙනවා උච්ඡේදනය කියලා සීන් එක මොකක්ද ප්‍රශ්න කියලා ඉමුක අපි මුලින්ම අවබෝධයක් ගන්න උච්ඡේදන ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කිරීමට සකස් කරන ලද ඇටවුමක් රූපේ දැක්වේ උච්ඡේදන යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද ජලය වාෂ්ප ලෙස පිටවී යාම ජලය වාෂ්ප ලෙස පිටවී යාම ඊට පස්සේ දෙක x බාහුවේ ද්‍රව මට්ටම ක්‍රියාකාරකම ආරම්භයේදී බිඳුවයි ml සලකුණු සමග සමපයත්ව පැවතිනි මිනිත්තු 5කට පසු 10යි ml ලකුණු සමග සමපාතව පතිත වී ඇති බව දක්නට ලැබිනි අපෙන් අහනවා උච්ඡේදන ශීඝ්‍රතාවය කියලා එකක් හරි දැන් උච්ඡේදනය කියන එක දන්නවනේ උච්ඡේදනය කියන්නේ මොකද පුතේ ජලය වාෂ්ප ලෙස ශාකපත් වලින් පිටවී යාම හරි දැන් ජලය වාෂ්ප ලෙස පිටවී යාම උච්ඡේදන ශීඝ්‍රතාවය සමාන වෙනවා උච්ඡේදනය වූ ජල පරිමාව බෙදීම ඒ සඳහා ගත වූ කාලය කාලය හරි එතකොට මොකද කියන්නේ මේකේ උච්ඡේදනයේ වූ ජල පරිමාව ඒ කියන්නේ බිඳුවේ තිබ්බ එකේ ඉඳන් 10 ml දක්වා ගිහිල්ලා එහෙනම් උච්ඡේදනයේ වෙච්ච ප්‍රමාණය කීයදුතේ 10 ml ගෙන් අඩු කරන්න ඕනේ ආරම්භක පරිමාව හරි කියන්නේ අවසානයේ තිබ්බ 10 ml ඒක පටන් ගත්ත කීයෙන්ද බිඳුවේ දා නේද එහෙනම් කොච්චර පරිමාවක් මේ වෙලා තියෙනවද 10 ml පරිමාව අයින් වෙලා තියෙනවා කොච්චර කාලයක් ගත වුණාද ගත වුණේ පුතේ මිනිත්තු 5යි අපි එක තප්පර කරොත් 60න් වැඩි කරන්න ඕනේ අපි මිනිත්තු කියලා දාමු 5යි මිනිත්තු 5යි මිනිත්තු එතකොට 10න් බිඳුවක් ගියාම 10යි ml මෙදන්න ඕනේ 5යි මිනි වලින් එතකොට අපිට උත්තර එනවා මේ කැපුණාම 2යි ml දෙකයි ml මිනිත්තුවට කියලා නැත්තම් මිනිත්තුවට අපෙන් අහන්නේ ශීඝ්‍රතාවනේ අපි ලියත හැකි මිනිත්තුවට මිලිමීටර දෙකක් ඉවත් වෙලා කියලා හරි මෙහෙම දාන්නත් පුළුවන් පුතාලට මොකද උත්තරේ විදියට 2 ml min mini කියනකොට ඉන්න එක නැත්තම් සිංහලෙන් ලියනවා මිනිත්තුවට 2 ml ජල පරිමාව ඉවත්ටි කොහොම ලියන අර මෙහෙම ලියා ගන්න තේරෙන්නේ නැත්තම් අපි මෙහෙම ලියන දෙකම ලියා ගන්න ඉතින් ඔයා හොදේ දැන් තියෙන පුතේ උච්ඡේදනය අඩු කර ගැනීමට ශාක ධර්ම එක් අනුවර්තනයක් ලියන්නලු. එන මොකද පුතේ ශාක තලයේ දිලිසීම උච්චාර්මයේ ඝනවීම නේද? ඊට පස්සේ මොනවාද? ශාක පත්‍ර සිහින් වීම, ශාල්කමේ ශාක පත්‍ර දැරීම, ඒ වගේම මාංශල ශාක පත්‍ර පැවති ඔය කොමාරිකා වගේ දේවල් වල මාංශල ශාක පත්‍ර පැවති. ඒ වගේම ගත්තාම අපිට ගන්න පුළුවන් අර වියලි කාලයේදී ශාක පත්‍ර පතනේ වීම රබර් වගේ ඒවා ගන්න පුළුවන් හරි කැමැති එකකට ගන්න පුළුවන් ඒක සමහර දැන් ඔය පතක් වගේ ගත්තාම ශාක පත්‍ර කටු බවට විකරණය වීම නේද අයි විදියට තියෙනවා හරි අපිට ගන්න පුළුවන් දැන් තියෙනවා බින්දු දෙය හා උච්ඡේදනය අතර පවතින එක් වෙනස්කම් හරි
බිින්දු දෙය කියන්නේ මොකක්ද? ජලය බිින්දු ලෙස ඉවත් වී යාම. හරි. ජලය බිින්දු ලෙස ඉවත් වී යාම තමයි බිින්දු දෙය කියලා කියන්නේ. ජලය වාෂ්ප ලෙස ඉවත් වීම යාමට අපි කියනවා මොකක්ද? උස්වේදනය කියලා. උස්වේදනයේදී පුතේ පිට වෙන්නේ පිරිසිදු ජලය. හැබැයි බිින්දු දෙයේදී පිට වෙන්නේ ලවණ සහිත ජලය. උච්ඡේදනය කියන එක සිදු වෙන්නේ දිවා කාලයේදී. බිින්දු දෙය සිදු වන්නේ රාත්‍රී කාලයේදී. හරිද? අපිට මේ උච්ඡේදනය කියන එකට ශාකයට හිතකර දෙයක්. හැබැයි බිින්දු දෙය කියන්නේ ශාකයට අහිතකර දෙයක්. මොකද එයාගේ ශාක පත්‍රාගිස පැලීමකට ලක් වෙනවා. ඒ කියන්නේ පිච්චෙනවා. ලවණ අධික ලවණ ගියහම ඒවා පිච්චෙන්න ආරව මේවා එන්න පුළුවන් නිසා. ඒකොට පුටිකා හරහා තමයි උච්ඡේදනය සිදුවන්නේ. හැබැයි බිින්දු දෙය සිදුවන්නේ ජල චිත්‍ර හරහා. ජල චිත්‍ර හරහා. හරි. ඒ ටික තමයි වෙනස්කම් වලට එන්නේ. ඊට පස්සේ පුතේ මේ විද්‍යුත් ක්‍රමය හොයාගන්න එක. ඒක තාමත් සරල එකක් තියෙන්නේ. පස්සේ හරි දැන් මට මෙහෙම අතරලා යන්න හිතෙන්නේ නැහැ මේ. පෙරගෙන යමු ටිකක් නේ. ස්පීඩ් එකේ චුට්ටක් අපි කියාගෙන කියාගෙන යමු. හරි. ඉඳස් තියෙනවා විද්‍යුත් ක්‍රමෙන් ස්ථිර චුම්බකය සාදා ගැනීමට සකස් කළ ඇටෝමක් රූපයේ දැක්වේ. මෙහිදී පරිපථය තුළින් විද්‍යුත් ධාරාවක් යැවිය යුත්තේ කෙසේද කියලා අහනවා. කොහොමද පුතේ යවන්න ඕනේ? මේ වගේ එකකද දැන් අපි විද්‍යුත් ක්‍රමෙන් ස්ථිර චුම්බකයක් හදනකොට විද්‍යුත් ක්‍රමයෙන් ස්ථිර චුම්බකයක් හදනකොට පුතේ අපි ධාරාව යවන්න ඕනේ කොහොමද? කඩින් කඩ. කඩින් කඩ. ඒ කියන්නේ චුට්ටක් ඇව්වා අත ඇරියා. චුට්ටක් ඇව්වා අත ඇරියා. ඒක තමයි අපි කරන්න ඕනේ පුතේ. විද්‍යුත් ක්‍රමයෙන් අපි ස්ථිර චුම්බකයක් සාදා ගැනීමේදී ධාරාව යැවිය යුතු ක්‍රමය වෙන්නේ. හරි. රයිට්. ඊට පස්සේ වානේ යන වටා නිර්මාණය වන චුම්බක ශේෂ්ත්‍රය හඳුනා ගැනීමට භාවිත කළ හැකි උපකරණයක් සඳහන් කරන්නලු. මොකද්ද? වානේ යන වටා නිර්මාණය වන චුම්බක ශේෂ්ත්‍රය හඳුනා ගැනීමට භාවිත කළ හැකි උපකරණ. චුම්බක ශේෂ්ත්‍රයක් හඳුනා ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් පුතේ මාලිමාව. හරි. ඊට පස්සේ තියෙනවා දණ්ඩ චුම්බකයක් අවට චුම්බක ශේෂ්ත්‍ර චුම්බක බල රේඛා නිරූපණය කරන්න. ඊයේ තැන්වල පින්නවද කොහෙද? මේකේ N සහ S කියලා අග්‍ර දෙකක් තියෙනවා පුතේ. එතකොට මේ N සිට S දක්වා මෙන්න මේ විදියට චුම්බක බල රේඛා පිහිටන. එහෙම ඇඳලා විතරක් මදී පුතේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදියට N සිට S දක්වා මෙන්න මේ විදියට ඊදල වලින් පෙන්වන්නවා. මෙහෙන් පිට වෙනවා. මෙහෙන් පිට වෙනවා. මෙහෙට ඇතුල් වෙනවා. ඔය විදිය තමයි චුම්බක බල රේඛා අපි නිරූපණය කරන්නේ. ස්ථිර චුම්බකයක චුම්බකත්වයේ ෂය වීමට හේතු වන කරුණක් සඳහන් කරන්නේ. චුම්බකත්වයේ හේතු වීමට වෙන්නේ පුතේ අධික ප්‍රත්‍යයන් වලට කම්පන වලට අධික චුම්බක ශේෂ්ත්‍ර වලට ලක්වීම නිසා. ඒ වගේම කල්ගත වෙනකොට චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බක බලය වෙන්නේ කල්ගත වීමේදී. කල්ගත වීමේදී චුම්බක ශේෂ්ත්‍රය අඩු වෙනවා. ඒ වගේම අධික ලෙස රත්වීම නිසා. අධික ලෙස රත්වීම. ඒ කියන්නේ ප්‍රබල චුම්බක ශේෂ්ත්‍ර වලට ශ්‍රේෂ්ඨ වලට ලක්වීම. තා මොනාවලද වෙන්නේ? කල්ගත වීම අධික කම්පන වල. අධික කම්පන වලදී මේ චුම්බක ශේෂ්ත්‍රය පුතේ විනාශ වෙනවා. ක්ෂය වෙනවා. ක්ෂය වෙනවා කියන්නේ අඩු වෙනවා කියන එක. හරි දන්නව නේද? ක්ෂය කියන්නේ අඩු වෙනවා කියන එක.
අඩු වෙනවා කියන්නේ. හරි රැසි ළඟට ළඟගේ චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ තියෙන පුතේ එතකොට තර රට එක බලන්න හොඳට හරි ඊට පස්සේ තියෙනවා දෙවෙනි එක ගන්නවස දෙවෙනි එක හරි දෙවෙනි එක ගන්නවා මේකෙ මෙන්න මේ විදියට මේකෙ මේ ඒ කියන්නේ පුතේ මස්තිෂ්කය මස්තිෂ්කය මේකේ B කියන්නේ සුෂුම්නා ශීර්ෂකය මේකේ C කියන්නේ සුෂුම්නාව සුෂුම්නා ශීර්ෂකයේ මස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකයේ සහ සුෂුම්නාව තමයි ඔය අපිට පේන්න තියෙන්නේ හරි ඊට පස්සේ අපෙන් අහනවා පුතේ මේකෙදී බී මගින් ඉටුවන කාර්යයක් දේහ සමතුලිතේ පවත්වා ගැනීම බී මගින් ඉටුවන කාර්යයක් දේහ සමතුලිතය පවත්වා ගැනීම මේක අර ඉච්ඡානුක ක්‍රියා පාලනය ක්‍රියාපාලනය කිරීම ඊට පස්සේ වගකීම මතකය බුද්ධිය මේ සියලු දේවල් වෙන්නේ ඔය මස්තිෂ්ක අපේ මේ මොළ පොඩ නිසා සුසුනාවෙන් කරන්නේ අපි ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීම හරි ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීම ඊට පස්සේ තියෙනවා මේ ABC පටල ආරක්ෂා විශේෂිත පටල වර්ගයක් නම් කරන්නලු මෙනෙන්ජි පටල මෙනෙන්ජි පටල ඊටස් තියෙනවා පර්යන්ත ස්නායු පද්ධතියෙන් ඉටුවන එක් කාර්යයක් ලියන්නලු මොකද පුතේ පර්යන්ත ස්නායු පද්ධතියෙන් සිදුවන එකක් වෙන්නේ ප්‍රතිග්‍රහකවල සිට මොනවාද මස් මොකද මොකද වෙයි? ඒ කියන්නේ අපේ තින ප්‍රතිග්‍රහක දැන් පර්යන්ත ස්නායු පද්ධතියෙන් වෙන්නේ දැන් අම්මගේ අතට විකට්ටා මොකක් වගේ එකක් ඇවුණා කියමුකෝ. ඒක ඉදන් තොරතුරක් මොකද වෙන්නේ? මගේ මධ්‍ය ස්නායු පද්ධතිය ලබා දෙනවා. ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතිය ඉදන් ගිල අතට දෙනවා ඔතන්ට යන්න එපා බොල අත යන්නේ නෝ ඉදිකට්ටට අත ගනින් බොල කියලා කියනවා. හරි. දැන් මම ඔක කරේ මේ අත මෙහෙම ලං කරනවා. මම දන්නේ නැතුව මෙහෙම ලං කරනවා. අම්මෝ පිච්චෙනෝ රක්ෂණයක් දෙනවා. ඇස ටග් ගාලා සිග්නල් එකක් මෙතින් ඉදන් යනවා මගේ මධ්‍ය ස්නායු පද්ධතියට යන්න එපා මචං අත පිච්චන ඉස්සරහට රත්තරන් දෙයක් තියෙන මන් දන්නේ නැහැ මට පේන්නේ නැහැ බලපන් S2 කියලා ගෝණා එහෙම කියලා කියනවා S2 වාගෙන හිටිය බලපි S2 ඇරලා මොකද දන්නේ නැහැ රත් වෙනවා කියලා හරි ඊට පස්සේ අම්මා දැල්ලක් තියෙනවා කියලා දැනගත්ත ගමන් මධ්‍ය ස්නායු පද්ධතියෙන් සිග්නල් එකක් එවනවා අත එහාට යවන්න එපා බොරු අත මෙහෙට ගනින් කියලා හරි එහෙම සිග්නල් එකක් තියෙනවා සද්ද කරන්නේ නැහැ ඉතින් ෂේප් එකේ ඒගොල්ලෝ වැඩක් කරගන්න හරි ඒකොට පුතේ අපෙන් අහන්නේ පර්යන්ත ස්නායු පද්ධතියේ ඉටුවන එක් කාර්යයක් ලියන්න පුතේ ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේග සම්ප්‍රේෂණය කිරීම අද ප්‍රතිග්‍රාහකවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා
ස්නායු ආවේග සම්ප්‍රේෂණය කිරීම ප්‍රේෂණය කිරීම හරි හරිද ඊළඟට ඊට පස්සේ තියෙන්නේ පුතේ මෙන්න මේ ගාණක් තියනවා B කොටසේ කම්පණය වෙන වස්තුවක් Q කම්පණය වෙන වස්තුවක් Q කාබන් කූර සමග ස්පර්ශව තැබුව විට එයට අනුරූපව කාබන් කූර කම්පණය වන අතර නියත වේගයෙන් ඇති යන පටිය මත තිත්වේලි සටහන් වේ පීලස හඳුන්වා ඇත්තේ කුමක්ද කියලා අහන්න. මොකද්ද පීලස තියෙන්නේ පුතේ ඔතන? සරසුලක්. සරසුල. ඊට පස්සේ ආනෝ අංක 2 තප්පර 3කදී පටිය මත තිත් 240ක් සටන් නොයේ නම් පීහි කම්පන සංඛ්‍යාතය කොච්චරද කියලා. එහෙනම් කම්පන සංඛ්‍යාතය හොයන්න ඕන. කම්පන සංඛ්‍යාතය සමාන වෙනවා තිත් සංඛ්‍යාවයි තිත් කියන්නේ මෙහෙම කම්පන වෙනකොට මෙහෙම ඩොට් ඩොට් තියෙනවනේ ඩොට් 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 තිත් කොච්චරක් තිබ්බද තිත් 240ක් තිබ්බා ඒ නිසා ගත වෙච්ච කාලය කොච්චරද තප්පර 3යි එහෙනම් ඕක බෙදන්න ඕනේ මේකෙන් කීයද පුතේ අපට හර්ට්ස් 80යි කියලා ගන්න කම්පන සංඛ්‍යාතය 80යි කම්පන සංඛ්‍යාතය මයින ඒකේ මොකද්ද හර්ට්ස් හර්ට්ස් ඕක අපි ගණන් වල හැදුව නේද ඔයගේ ගණන් හැදුවනේ මේ වගේ එකක් හදලා ඇති පුතේ මේ ඕගොල්ලන්ගේ දැනිය පාඩමට අදාළව තිබ්බ එකක් තියෙනවා එතනදී හැදුවා ඊට පස්සේ 3 බාහුවල දිග වැඩි සහ බාහුවල දිග අඩු P උපකරණ දෙකක්ගෙන පහත ඉහත පරිදි තිත් සටහන් ලබා ගත හොත් තප්පරයකදී වැඩිම තිත් සංඛ්‍ය ගණනයක් දක්නට ලැබෙන්නේ කුමන අවස්ථාවේදීද මොන අවස්ථාවේදී පුතේ දැන් සරසුලක් ගත්තාම සරසුල හරි ඕගොල්ලෝ ලියන්නකෝ මේක බාහුවල දිග අඩු සරසුල ඊට පස්සේ ඊළඟ જાති තමයි බාහුවල දිග වැඩි සරසුල හරිද මේක ගත්තාම මෙහෙමයි බාහුවල දිග අඩුයි කියන්නේ මොකද්ද ඒ සඳහා තියෙන ස්කන්ධය වැඩිද බාහුවල දිග අඩු වෙනකොට ස්කන්ධය වැඩිද අඩුද දිග අඩු වෙනකොට දිග පොල්ලක බරද වැඩි කොට පොල්ලක බරද වැඩි ඈ දිග එකක කොහොමද බර වැඩි ඉන්නේ අපිට තේරෙන්නේ ඒක නේද එතකොට බාහුවල දිග අඩුයි කියන්නේ ස්කන්ධය අඩු ඒ නිසා දැන් වහට මීටරයක් දිග පොල්ලකුයි නිකන් සෙන්ටිමීටර 30ක් දිග පොල්ලකුයි ආවොත් වැඩියෙන්ම වාට් විසික් කරන්න පුළුවන් පොඩි එකද ලොකු එකද අතට දරා ගන්න පුළුවන් පොඩි එක නේද මේකද මට ලේසි නැත්නම් මේ වගේ දිග එකක් අල්ලුවොත්ද ලේසි මේ පෑන ඇල්ලුවොත් ලේසි නැත්නම් ඉතින් මම මීටර උලක් ගහලා අල්ලන් ඉන්නိපයි මේක නේද මීටර උලක් අරගෙන පෑන තුඩක් දාලා මම අල්ලන් ඉනවා නැත්නම් මම මේ චූටි පෑනක් ගන්න මට ලේසි ඒ නිසා මෙයාට බර අඩු ස්කන්ධය අඩු මට කම්පණය කරන්න ලේසි නේද ආ එහෙනම් මේ බාහුල දිග අඩු සරසුලේ මොකද්ද කම්පන සංඛ්‍යාතයේ වැඩිම වෙනවා කම්පන සංඛ්‍යාතය වැඩි වෙයි මේකේ කම්පන සංඛ්‍යාතය අඩු වෙයි දිග වැඩි වෙන කම්පන සංඛ්‍යාතය අඩු දැන් අපෙන් අහන්නේ පුතේ
බාහුල දිගස අඩු පී උපකරණයක් ගෙනහල්ලා තිබ්බාම ඉහත තිත් සටහන ලබා ගත්තොත් තප්පරයකදී වැඩිම තප්පරයක වැඩිම වෙන්නේ මෙහෙම කම්පණය වෙන වැඩිම එක නේද එහෙනම් මොකද්ද ගන්න ඕනේ ඔක බාහුවල දිග අඩු සරසුලක් ගන්න ඕනේ බාහුවල දිග අඩු සරසුලක් තමයි පුතේ මේ සඳහා අපි ගන්න ඕනේ හරි right ඒකත් හරි හරි එහා පැත්ත පෙන්නන්න පුතේ ඒකේ C එක ඒකේ C එක ඉහත වගුවක් තියෙනවා හරි වගුවක් තියෙනවා ඉහත ද්‍රව්‍ය සර්ගේ 4 වෙනි ටියුට් එක බලන්න 4 වෙනි පාඩමේ 8 වසර 4 වෙනි පාඩමේ ටියුට් එක බලන්න මේවා චෝක් එකට විස්තර කරලා ඇති හරි ඉහත ද්‍රව්‍ය අතරින් කාම රුෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින්නේ කවරද දැන් ඔහොම තියෙනවා A B C D කියලා තියෙනවා ඒ කියන්නේ මුලින් තියෙනවා තාපාංක ද්‍රවාංක ආහන්නිතාව තන්නිතාවය ඝනත්වය විද්‍යුත් සන්නායකතාවය හරිද ओके බලන්න දැන් අපිට අහන්නේ ඉහත ද්‍රව්‍ය අතරින් කාම රුෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස නිපුතේ හරිද කාම රුෂ්ණත්වයේ ද්‍රවයක් අපිට කම්බියක් බවට පත් කරන්න පුළුවන්ද පුළුවන් අන්න ඒක හිතනවා අනේ අම්මේ මේ රුමේ රුවේෂියා මට වේුණා කන්නාඩි දෙකෙන් S2ක් වේර රුවේෂියා මෙහෙම මෙහෙම කරකව කරකව බැලුවා නේද අනේ දෙහිදී පුළුවන්ද අනේ කෙල්ලිච්චි අපේ කෙල්ලෝ ටික बिंदु एक हरिद ද්‍රවයක් වාෂ්පීමේදී වාෂ්පීමට අවශ්‍ය උෂ්ණත්වය ද්‍රවාංකය කියන්නේ ඝනය ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය ආහන්නිතාවය කියන්නේ මොකද්ද තහඩු බවට පත් කරන්න පුළුවන් හැකියාව තන්නිතාවය කියන්නේ කම්බි බවට පත් කරන්න පුළුවන් හැකියාව ඝනත්වය කියන්නේ ඒක මේ ස්කන්ධය බෙදන්නෝනේ පරිමාණය හරි يعني ඒකක පරිමාවත් තුල ඒකක පරිමාවත් තුල තියෙන ස්කන්ධය MC පරිමාවත් තුල තියෙන ස්කන්ධය සේ විද්‍යුත් සන්නායකතාවය කියන්නේ ධාරාව ගමන් කරන්න පුළුවන්ද බැරිද කියන ඒ හැකියාව හරි right ඔතන දැන් අහන්නේ මෙහෙමනේ දැන් ඕකේ වෙන මොකුත් දීලත් නැහනේ කොට අපි තේරුම් ගන්න ඕන දේවල් මෙහෙම හොඳට බලන්න ඒ වගේ තියා ඉහත ද්‍රව්‍ය අතරින් කාම රුෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින්නේ කවරක් එතකොට ටග් ගාලා බලන්න ආහන්තාව සහ තන්නිතාව කොහොද කාම රුෂ්ණත්වයේ ද්‍රවයක් අපිට හඩු කරන්නත් බෑ කම්බි වලට අදින්නත් බෑ එහෙනම් මේකේ C D E තමයි ඕකෙන් එන්න ඕනේ උත්තරේ වෙන්නේ නේද එහෙම නේද එන්න ඕනේ හරි ඊට පස්සේ අපි බලනවා ද්‍රවාංකය බලනවා හරි ඊට පස්සේ බලනවා අපි ද්‍රවාංකය හරිද ද්‍රවාංකය මේකේ දාලා තියෙනවා ද්‍රවාංකය කියන්නේ මොකද්ද ද්‍රවාංකය කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය හරිද ඝනයක් ද්‍රවයක් බවට පත්වන උෂ්ණත්වය ඝනයක් ද්‍රවයක් එතකොට මේ කියන ඒ මූල ද්‍රව්‍ය ද්‍රව වෙන්න අවශ්‍ය වෙන උෂ්ණත්වය තමයි පුතේ සෙල්සියස් අංශක 97.8 වගව බලනවා නේද ඔක්කොම බලන්න ද්‍රවාංකයේ ඒ කියන මූල ද්‍රව්‍ය ද්‍රවාංකයේ සෙල්සියස් අංශක 97.8 න් තමයි එයා ද්‍රවයක් බවට පත් बी කියන මූල ද්‍රව්‍ය 1083 න් තමයි එයා ද්‍රවයක් බවට පත් වෙන්නේ. සී කියන මූල ද්‍රව්‍ය 120 උෂ්ණත්වයේදී තමයි ද්‍රවයක් බවට පත් වෙන්නේ. ඩී කියන මූල ද්‍රව්‍ය පුතේ එයාගේ සෙල්සියස් අංශක බිඳුවේදී තමයි එයා ද්‍රවයක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඊ කියන මූල ද්‍රව්‍ය -182.5 තමයි එයා ද්‍රවයක් බවට පත් වෙන්නේ. ද්‍රවයක් බවට පත්. ඒ කියන්නේ එයා දැනටමත් දැන් වායුවක් වෙලා ඉවරයි. හරි එතකොට අපෙන් අහනවා ඉහත ද්‍රව්‍ය අතරින් කාම රුෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින්නේ කවරක්ද කියලා කවරක්ද පුතේ D කියන එක මොකක්ද D කියන එක තමයි මෙතන වෙන්නේ උත්තරේ D කියන එක පැහැදිලි නේද කියපු එක D ඇයි ඒ එයාගේ ද්‍රවාංකයේ බිඳුවයි ඒ කාම රුෂ්ණත්වයේදී ගත්තාම කාම රුෂ්ණත්වය සාමාන්‍ය 27 30ක් වගේනේ හරි 27 ඉඳන් 30 දක්වා ගත්ත කියමුකෝ
සේසියස් වෙනකොට මෙයා ද්‍රව වෙලා ඉවරයි නේද ද්‍රව වෙලා ඉවරයි ඊට පස්සේ බලන්න විද්‍යුත් සන්නායකය සන්නායනය කළත් සන්නායක කම්බි තැනීමට සුදුසු නොවන කුමන ද්‍රව්‍යද කියලා අහනවා දැන් ඔක්කොම විද්‍යුතයේ සන්නායනය කළා දැන් විද්‍යුතයේ සන්නායනය කරන්නේ A සහ B කියන එකේ විතරයි පුතේ දැන් අහනවා සන්නායක කම්බි තැනීමට සුදුසු නොවන්නේ මොකක්ද කියලා සුදුසු නොවන්නේ මොකක්ද ඒක ගන්න ඕනේ මයි පුතේ ඔයගොල්ලෝ හරිද මොකෙන්ද ගන්න ඒක ඔයගොල්ලෝ ගන්න ඕනේ තාපාංකයත් එක්ක සලකලා දැන් විද්‍යුත් සන්නායනය කරන්නේ A සහ B හරි සන්නායනය කරනකොට හැබැයි සන්නායක කම්බි සෑදීමට සුදුසු නෑ දැන් සන්නායක කම්බි කියන්නේ මොනවද දැන් අපි ගෙදර කරන්ට් එක ගමන් කරන කම්බි අර ලයිට් වයර් වල ගමන් කරන කම්බි මේව රත් වෙනවද කූල් වෙනවද කරන්ට් එක ගමන් කරනකොට රත් වෙනවද නැද්ද රත් වෙනවා රත් වෙනකොට එයා දියවුනොත් කම්බි රත් වෙලා කම් රත් වෙන නිසා දිය වෙනවා කරන්ට් එක නෙමෙයි අපිට යන ගමන් කරන්ට් එක වද්දගෙන යන්න පුළුවන් අපිට කම්බි දිය වෙලා වැටෙන්න ගත්තොත් එහෙනම් අධික තාපාංකයක් තියෙන්න ඕනේ නේද අධික තාපාංකයක් තියෙන්න ඕනද ඈ අධික තාපාංකයක් තියෙන්න ඕනේ ඒ කියන්නේ යාව මේ මේ උෂ්ණත්වයේදී තමයි යා වායුවක් බවට පත් වෙන්න ඕනේ නේද එහෙනම් මේකෙදි බලන්න විද්‍යුත් සන්නායනය කරන්නේ A සහ B කියන මූල ද්‍රව්‍ය දෙක එතකොට එයාගේ වැඩිම තාපාංකයක් තියෙන්නේ B වල කීයද 2595යි ඒ නිසා එයා තමයි අපිට මේතන්ට අනුව විද්‍යුත් සන්නායකතාවයත් අනුව කම්බියක් තැනීමට සුදුසුම වෙන්නේ ඒ සන්නායක කම්බියක් සෑදීමට සුදුසුම වෙන්නේ B කියන මූල ද්‍රව්‍ය. ඇයි එයාගේ තාපාංකය 2595යි ඒ වගේම විද්‍යුතය සන්නායනය කරා. අපෙන් අහන්නේ ඒකද? විද්‍යුතය සන්නායනය කළත් සන්නායක කම්බි තැනි අනුසුදුසු වන්නේ සුදුසු නොවන්නේ කොහොමද එහෙනම් මොකද්ද? A කියන එක නේද? A කියන මූල ද්‍රව්‍ය. ඊට පස්සේ 3 D ද්‍රව්‍ය මත පාවෙන ද්‍රව්‍ය දෙකක් නම් ද්‍රව්‍ය මත පාවීම තීරණය කරන්නේ මොකෙන්ද පුතේ ඝනත්වය මත දැන් ජලයේ ඝනත්වයද වැඩි පොල්තෙල් වල ඝනත්වයද වැඩි ජලයේ ඝනත්වය ඒ නිසානේ ජලයේ යට තියෙන පොල්තෙල් දැම පොල්තෙල් උඩට එනවනේ ඒ කියන්නේ පොල්තෙල් වල ඝනත්වය අඩුයි දැන් බලන්න මෙතන අපෙන් අහනවා D මත පාවෙන ද්‍රව්‍ය D වල ඝනත්වය හොයාගන්න පුතේ D වල ඝනත්වය 10යි එහෙනම් ජලයේ නේද ඔය 10යි ඊට පස්සේ A මත පාවෙන ද්‍රව්‍ය දෙකක් මොනවාද C සහ C E A C E A නේද C E A එකෙන් කැමති එකක් ඔගොල්ලෝ දාගන්න ඇති හරි ඊස්තේ ඉහත ද්‍රව්‍ය අතරින් වායුමය තත්ත්වයේ පවතින අලෝහයක් විය හැක්කේ කවරක්ද මොකද්ද පුතේ E නේද E E E තේරුණා නේද කරපු ටික පැහැදිලිද හරි ඊට පස්සේ තග්ගාල මේට කියන විනාඩි ගාන යන්නේ හරි චුට්ටක් දරාගෙන ඉවසගෙන ඉන්න පැය දෙකමාරක් විතර දැන් ගිහිල්ලා තිනු තව චුට්ටයි තිනු කොට කරානේ හරි බලන්න තුන කැකෑරුන් නලයකට ජලය ඉතා ස්වල්පයක් තමා එස් කියන ස්විචය වසා මිනිත්තු කීපයක් තැබුව විට ජලය උණුසුම් බව නිරීක්ෂණය කරලාදී ගෙදර අර කරන්ට් මොකද්ද මේ අර දඟරයකින් තියෙන පුතේ මෙව ගිල්ලුම් තාපකය දැන් කියපල්ලෝ ගිල්ලුම් තාපකය කියන්නේ මොකක්ද කියලා ගිල්ලුම් තාපකය කියන එක දන්නවද හීටරේ හීටරේ අර ඉස්සර තිබ්බේ නිකන් මේ දන්නවනේ රතු පාටට අර හුරු එකක් තියෙන එහෙම ගහලා කෝප්පයට ගහලා රත් කරන් හීටරේ ඒක තමයි ඔය කියන්නේ මේක හරි ඒක තමයි කියන්නේ අතන බලන්න මොකද මේ වගේ එකක්ද තියෙන්නේ කියලා හරි දමා තැබුව විට ජලයේ උණුසුම් වන බව නිරීක්ෂණය කළ හැකිය මෙමගින් ආදර්ශය කරන්නේ විද්‍යුත් ධාරාවේ කුමන ඵලයද එක්කෝන් කාම් දඟරයක් තියෙනවා ජලයේ තියෙන මොන ඵලයද පුතේ තාපන ඵලය තාපය නිත්‍ය තාපන ඵලය තමයි අපි මෙතනින් කරන්නේ මෙහිදී සිදුවන ශක්ති පරිවර්තනය විද්‍යුත් ශක්තිය ඊතලය තාප ශක්තිය විද්‍යුත් ශක්තිය ඊතලය තාප ශක්තිය හරි මෙහෙම එතකොට අපි මොනකද කියලා කියන්නේ මෙහෙම විද්‍යුත් ශක්තිය මෙහෙම කරන්න නැතුව දැම්මොත් ලකුණු නැහැ විද්‍යුත් ශක්තිය ඊතලයක් පත් වෙන්නේ තාප ශක්තිය බවට තාප ශක්තිය බවට හරි ඊට පස්සේ විද්‍යුතයෙන් තාපය නිපදවන උපකරණයක් ලියන්න විද්‍යුතයකින්
තාපය නිපදවන උපකරණයක් ලියන්න. මොනවාද? විද්‍යුතයෙන් තාපය. රයිස් කුකර්. බත් උයන්නේ පැප. රයිස් කුකර්, ගිල්ලුන් තාපකය. ඊට පස්සේ අර මොකද්ද මේ? පොන්න මේව කරන්න මොකක්ද? හෙයා ඩ්‍රයර්. මොකද්ද ඒකට කියන්නේ? හිස කෙස් වියලනේ. මොකද්ද අපි මෙන්න මේකට අදාළ උදාහරණ කියන්න කිව්වොත් රයිස් කුකරේ. රයිස් කුකර්. නැත්තම් කියන්නේ බත් පිසින්නේ. විදුලි පෝරණුව මොකද්ද විදුලි පෝරණුව කියන්නේ විදුලි පෝරණුව කියන්නේ මොකක්ද? අවන් එක අර කේක් කෑල්ලක් දාලා ගන්න පුඹල. පාන් පිටි කුලියක් දාලා පාන් කෑල්ලක් ගන්න යන්නේ ඒක. හරි. රයිට්. ඊට පස්සේ ඔයගොල්ලෝ උත්තර දානවනේ හොඳයි ඒකට. මම බලන් ඉන්නේ ඔයගොල්ලෝ දානවද කොහොමද කියලා. ඇයි ඊට පස්සේ තියෙනවා ඒකේ පල්ලෙහා කෑල්ලක් තියෙනවා මෙන්න මේ වගේ කෑල්ල. අවසන් දැන් ඉවරයි. අද චුට්ටක් ශක්තිය තියාගන්න ඕනේ හවස තිනවනේ හතවසරේ ඕගලන්ට වගේ හතවසරේ ළමයින්ට පේපර් සාකච්ඡාවක් තියෙනවා දැන් අටවසර කට්ටියට හැම කෙනාගේම ක්ලාස් ටික බ්‍රේක් කරලා දැම්මා පේපර් සාකච්ඡා කරන දැන් හිටු කියලා අනවාරි පටන් ගත්තනේ එහෙනම් හරි තව තිනව කැලලා නේ බලන්න විද්‍යුතයේ ප්‍රකාශ ඵලය ඒකට කලින් මේ මොකද්ද පුතේ මේ තියෙන එකට කියන්නේ මේකට කියනවා ඩයෝඩේ කියලා ඒකට කියනවා ඩයෝඩේ මේකට ඊතල දෙකක් එළියට ගත්තට පස්සේ කියනවා අපි ආලෝක විමෝචක ඩයෝඩේ ආලෝක විමෝචක විද්‍යුතයේ ප්‍රකාශ ඵලය ප්‍රකාශ කියන්නේ ආලෝක ආලෝකය ආදර්ශනය කිරීම සකස් කරන ලද විද්‍යුත් පරිපථය රූප සටහන පහත දැක්වේ මෙහි R නම් කරන්න LED මෙහි ආර් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ආවම වියලි කෝෂ ගන්න කොහොමද? එක වියලි කෝෂයක් තිබ්බනම් ඇති. හරි ආවම වියලි කෝෂ ගණන. මෙහි ආර් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ආවම වියලි කෝෂ ගන්න කොච්චරද කියලා අහනවා. එකක් තිබ්බනම් ඇති පුතේ. හරි ඔව් වියලි කෝෂයට 1.5ක් තියෙනවනේ ඇති එකකින් ඇති හැබැයි උත්තර පත්‍රයේ දීලා තියෙන දෙකක් කියලා සාමාන්‍යයෙන් මේවා හදනකොට සිලිකන් හරි අමතර කරුණක් කියන්නේ මේක ලියා ගන්න එපා මේක සිලිකන් හරි ජර්මේනියම් ජර්මේනියම් වලින් හදන්නේ මේගොල්ලන්ගේ තියෙනවා බාධක විභවයක් කියන්නේ හරිද දශම හතක් හෝ දශම තුනක් වෝල්ට් හරි අපේ වියලි කෝෂය 1.5යිනේ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ මෙතන තව මොක හරි ඩයෝඩයක් මොක හරි රෙසිස්ටර් එකක් තියව ඒ කියන්නේ ප්‍රතිරෝධයක් තිබ්බනම් තමයි බැරි වෙන්නේ හැබැයි එක වියලි කෝෂකින් පත් කරගන්න පුළුවන් හරි අපිට දැන් LED එකක් පත් කරගන්න පුළුවන් නේද ඒක කෝෂකේ වියලි කෝෂයට ගහලා පුළුවන් නේ ඉතින් මේ උත්තර පත්‍රය දෙකක් කියලා තියෙන තේරුම නැහැ මේ එකකින් පුළුවන් හරි ඊට පස්සේ දැස්තින සූත්‍රිකා බල්බයක් භාවිතා කිරීමට වඩා ආර්යදා සකස් කළ පහනක් භාවිතා කිරීමෙන් ඇතිවන වාසි දෙකක් මේව කරන්න මොකද පුතේ මොකද වාසි ඒකෙදි පාවිච්චි කරන වොට් සංඛ්‍යාව අඩුයි නේද ඒකට විදුලි පරිභෝජනය අඩුවෙන් විදුලි පරිභෝජනය අඩුවෙනවා ඒ වගේම පිටවන තාපයත් අඩුවෙනවා
වෙන්නේ එක අපේ ලොකු තාපයක් වෙනවා වෙනවනේ. හැබැයි මේකෙදි වෙන්නේ පාවිච්චි කරන ඒගොල්ල පරිභෝෂණය කරන විදුලත් ශක්තිය අඩු වෙනවා. ඒ වගේම ගෙදර කරන්ට් බිල නැත්තම් විදුලි බිල අඩු කරගන්න හැකියාවකුත් ලැබෙනවා ඒ නිසා. ඊට පස්සේ B ස්වභාවික ආපදාවක් ලෙස සලකන්නේ මොකක්ද කියලා අහනවා. මොකද පුතේ ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන ආපදාවට. මිනිසාගේ මැදිහත් වීමකින් තොරව සිදුවන ආපදාවකට අපි කියනවා ස්වභාවික ආපදාවක් කියලා. ඊට පස්සේ වැසි සමය අධික වීමත් සමග ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකර ප්‍රදේශයට බලපෑ කියලා ඉතින් ආයෑම. ඊට පස්සේ නියගේ සඳහා බලපාන මිනිස් ක්‍රියාකාරකම් දෙකක් සඳහන් කරලා තිනවා. වන විනාශය කිරීම නිසා ඒ වගේම පුතේ කමනද නියගේ සඳහා බලපාන මොනවාද? එකක් ගත්තාම වන වැස්ම ඉවත් කරනවා. ඊට පස්සේ මොකක්ද? මොකක්ද? වනාන්තරය එලිපෙහෙලි කිරීම. තව අධික ලෙස ජල භූගත ජලය පරිභෝජනය කරාමත් මියගේ තිවෙන කියන්නේ මියගේ තිවෙන කියන්නේ වර්ෂාමය වෙන කියන්නේ අධික ලෙස ජල පරිභෝජනය කියන්නේ අපි පොළොව ඇතුළේ තියෙනවත් පාවිච්චි කරනවානේ. ඒ නිසාත් අපිට මේ තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. හරි. තව ඔගොල්ලෝ මොනවද තියෙන? අක්‍රමවත් ඉදිකිරීම. හරි. ඒකට ජල මූලාශ්‍ර සිඳ යන ආකාරයේදී අපි ඉදිකිරීම කරනවා. සමහර ඒවා ඉදිකිරීම කරනකොට සමහරලා යට හොඳ ජල ප්‍රබව තියෙන්න පුළුවන්. හැබැයි අපි ඉදිකිරීම නිසා ඒවා වැහිලා යන්න පුළුවන්. හරි. ඊට පස්සේ තියෙනවා අකුණු සහිත කාලගුණයක් පවතින විට අකුණු සර වැදීමෙන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ගයක්. ඉතින් නිවෙස් වලට වෙලා හිටියනම් හරි. ඊට පස්සේ රූපේ දැක්කෙන සුදු ජීවියා හඳුනාගෙන නම් කරන්න. කවුද මේ? ඇමීබාවෙක් නේ. මේ ඇමීබා නේද? කවුද ඉන්නේ? ඇමීබා නේ. ඇමීබා. ඊට පස්සේ මෙම සුද්ධ ජීවි කාණ්ඩයට අයත් සුද්ධ ජීවීන්ගේ වැළදිය හැකි රෝගීය තත්ත්වයක් කියන කවුද? ඇමීබාගෙන් ඇමීබා තිසාර. ඊට පස්සේ ලිෂ්මානියා ඒ වගේ රෝග. ඊට පස්සේ ඇයි ප්ලාස්මෝඩියම් ඉන්නෝනේ? එයත් ප්‍රොටෝසෝවාවෙක් නේ. එතකොට මැලේරියා. මැලේරියාව ලිෂ්මානියාව ඇමීබා තිසාරේ කැමති රෝගය ගන්න. මෙම ජීවියාගේ දේහය තුළ නිපදන බහිස්ත්‍රාවී ඵල සිරුරෙන් බැහැර කිරීම සඳහා යොදා ගන්නා යාන්ත්‍රය. ඔගොල්ලෝ යාන්ත්‍රණ ඉගෙනගෙන තියෙන තුනයිනේ. මොකක්ද? ආශෘතියයි, විසරණයයි, ස්කන්ධ ප්‍රමාණ. මේක විසරණය වගේ තමයි මේ විසරණය. අහවරයි නේද පේපර් එක? තව තියෙනවා. තව ටිකක් තියෙනවා නේ. හරි. මේක අටවෙනි පාඩම් බලන්න පුතේ. හරි. ඒකේ අර ගණන් හදන අමාරු දේවල් ටිකක් නෑ ලියන්න තියෙන්නේ. ඊට පස්සේ B කොටස තියෙන්නේ අර 17 වෙනි පාඩම. ආහාරයක් මිනිස් පරිභෝජන සුත්තත්වයට පත් වීම නරක් වීම හඳුන්වයි. ඒ කියන්නේ අටවසර පළවෙනි පාඩමින් තියෙන්නේ. කියන ආහාර මිනිස් පරිභෝජන සුසු තත්ත්වයට පත් වීම ආහාර නරක් වීම ලෙස හඳුන්වයි. ආහාර නරක් වීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලබයි. ආහාර නරක් වීම දායක ප්‍රධාන සුදු ජීවි කාණ්ඩ දෙකක් ලෙස බැක්ටීරියා දිලීර ගන්න පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රම ශීතනයේ ෆ්‍රිජ් එක දැම්මහම මොකද වෙන්නේ? ෆ්‍රිජ් එක දැම්මහම උෂ්ණත්වය අඩු වෙන නිසා සුදු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා නේද? හැසෙත් අයිමත් අර ග්‍රහලෝක ගැන එකක් තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ සර් උත්තර පත්‍රය එවුවනේ නේ. ඒකෙන් ඒ ටික කරා. දැන් අර අමාරුම ටික තිබ්බ ටික සාකච්ඡා කරා. වැඩේ ගොඩ. දැන් තියෙන්නේ මොකක්ද? දැන් තියෙන්නේ ඉතින් පාඩම් කරන්නම තමයි. හරි. පාඩම් කරන්න තමයි දැන් තියෙන්නේ. දැන් ඊළඟ සතියේ විභාගේ නැති කඩියක් තියෙනවානේ. ලබන සතියෙත් එහෙම වුණොත් 14 මං කියන්නේ තව පේපර් සාකච්ඡා කරනවා කියලා. තව පේපර් එකක් සාකච්ඡා කරනවා. හරි. වේදනාකාරී ජීවිත තමයි දුනා කරන්නද නේද? ඊට පස්සේ ඊළඟ සතිය තමයි අවසාන වත්තේට 8 වසර පේපර් සාකච්ඡා කරලා සම්පූර්ණයෙන් අවසන් වෙනවා. ඊට පස්සේ ඊළඟ සතිය ඉඳන් අපි 9 වසර ඉතුරු කොටස ඉඳන් ඉස්සරහට යනවා. ඊළඟ සතියේ තියෙන පේපර් සාකච්ඡාවම තමයි. හරි. ඒකේ පේපර් එක
මම දෙන්න කරන් එන එක ලේසියිනේ එතකොට ඕගලන්ට අවබෝධයක් තියෙනවද නේද පුතේ සා පේපර් එක දෙන්නම් කරන් එන්න ඊට පස්සේ අපි මෙහෙදි තවත් දුරට සාකච්ඡා කරමු ඒක ලබන සතියේ නෝතාව කොහොමද පාඩම් කරනවා ඊටත් වඩා සා මේ රෙකෝඩින් එකක් දානවා මේකත් දෙසරයක් තුන්සරයක් කරන්නේ ඊ එකත් රෙකෝඩින් කරලා YouTube එකට දැම්ම මොකද Zoom එකේ තිබ්බම අයින් වෙනවනේ පුතේ මේ සතියක් විතර යනකොට ඒ නිසා ඒකත් කීප වතාවක් බලන්න ওই දෙකම අද එකයි ඊය කරපු එකයි ඔක්කොම බලලා එහෙනම් කලින් වීඩියෝ එකයි අද වීඩියෝ එකයි දෙකම බලලා තමයි ඔයගොල්ලෝ එක්සෑම් එකට යන්නේ ඒකට ලොකු අවබෝධයක් නේතු ඔයාලට උත්තර ලියන්න පුළුවන් මොනා කරත් ඔයා පාඩම් කරන්න ඕනේ හරි දැන් අදට පන්ති නතර කරන විලා දෙකට ඉවර කරන කිව්වනේ දැන් තුනයි හරි පැයක් ගියා කමක් නැහැ නේද එහෙනම් අදට පන්ති නතර කරන අපි ලබන සතියේ තවත් ප්‍රශ්න පත්‍රයකින් හමු වෙමු එහෙනම් සියලු දෙනාට ආයුබෝවන් ඊට පස්සේ තමයි සුබ දවසක්